සුබ සන්ධ්‍යාවක් සුපුරුදු පරිදි බ්‍රහස්පතින්දා දිනේ සංවිධිත සංකල්ප සංග්‍රහය සංවාදයේ සමග ඔබ එකතු වන්නේ අප මේ ගත කරන්නේ මේ වසරේ අතිශයම වැදගත් කාලවකවානුවක සමාජීය ආර්ථිකමය සංස්කෘතිය කියන අංග නැත්නම් ඒ අංශ දෙස දේශපාලනික කෝණයෙන් ගැඹුරෙන් කතා කරන අවධියක ඊට ප්‍රධානතම හේතුව තමයි එළබෙන ඡන්දයක් ජනාධිපතිවරණයක් පැවැත්වෙන නිසා මේ වකවානුවේදී මාකී මේ කාරණා තුල පිළිබඳව සමාජීය ආර්ථිකමය සංස්කෘතිමය කාරණා පිළිබඳව බොහොම ගැඹුරෙන් කතා කරනවා එවන් පරිසරයක බලවේග බොහෝ ගැන කතා කරනවා කෙසේ වෙතත් අපි රටක් වශයෙන් සියලු ඡන්ද පසුකර නිදහසේ සිට නොයෙකුත් වර්ගයේ ඡන්ද පසුකර ව්‍යවස්ථා සම්පාදන සහ ව්‍යවස්ථාගේ ප්‍රගමණය අත්විඳිමින් බොහෝ කාලයක් ගත කරලා තිබෙනවා යම් යම් අරමුණු ඉෂ්ට වුණත් බොහෝ අරමුණු ඉෂ්ට නොවුණු තත්වයක් අපි අද අත්දකිනවා එනිසා තමයි අපිට ඡන්දයක් ලැබෙන කාලයක නැවතත් මා ඉහත කී කාරණා තුන පිළිබඳව වඩාත් ගැඹුරින් කතා කිරීමට සිද්ධ වෙලා තිබෙන්නේ අද මේ ගැඹුරු කතාවට මේ සංවාදයට අපි ආරාධනා කරේ ජාතික ජනබලවේගය නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණේ බොහොම ක්‍රියාශීලී සමාජිකෙක් වෙන කේඩි ලාල් කාන්ත මහත්මයාටයි කේඩි ලාල් කාන්ත සහෝදරයාටයි අයබෝන් සුබ සන්ධ්‍යාවක් ජාතික ජනබලවේගයේ නිර්මාණය කරයින් පස්සේ අපි තමුන්නාන්සලාට සහෝදරයා කියලා කියන එක සුදුසුද දන්නේ මා සම්බන්ධයෙන් ගත්තොත් නම් මචං කියලා වුණත් කියන්න පුළුවන් එහෙම ප්‍රශ්නයක් ඇත්තෙම නැහැ සහෝදරයාද ඒක වාට කැමති එකක් කියන්න හොඳයි අද අපේ මාතෘකාව ජාතික ජනබලවේගයේ හැඩය කා වෙනුවෙන් දැනන පිළිබඳව කෙරිලාකාන්ත මහත්මයන්නි මා මුලින් කී පරිදි මේ දවස්වල අපි වැඩිපුර කතා කරනවා අපේ සමාජීය ගැටලු ආර්ථිකමය ගැටලු දේශපාලන ගැටලු ඉතා ගැඹුරෙන් සමහර ලාවට මේ මාතෘකාවල් වලට සපයන පිළිතුරු ඉතාම සුන්දර පිළිතුරු හැබැයි මේ සුන්දර පිළිතුරු කොතරම් දුරට ඡන්දයෙන් පසු සාක්ෂාත් වුණාද කියන කාරණය පිළිබඳව අපිට පුළුල් විග්‍රහයක් නියැලෙන්නට පුළුවන් මගේ ප්‍රථම ප්‍රශ්නය ඔබතුමාට යොමු කරන්නේ ඇයි මේ ජාතික ජනබලවේගය කියලා සන්දානයක් නිර්මාණය වන්නේ ජනතා විමුක්ති පෙරමුණට බොහෝ බලපෑම් එල්ල වුණා බොහෝ ඉල්ලීම් සිද්ධ කරා තනි පක්ෂයක් ලෙස සිටින්නේ නැතුව රටට වැඩදායි දෙයක් කරන්නට නම් දේශපාලනයෙන් ජනතාවට සේවයක් කරන්නට නම් බලය ලබා ගන්න ආකාරයේ ස්ථානයකට මාරු වෙන්නට කියලා. එහි ප්‍රතිඵලයක්ද මේ ජාතික ජනබලවේගය. තලම් බොහොම ස්තුතියි අවස්ථාවක් හම්බුනට මේ වෙලාවේ ජාතික ජනබලවේගය ගැන කතා කරන්න මට මේ ආපු ප්‍රශ්නේ ටික විශාලයි. කෙටි උත්තරයක් දෙන්නත් පුළුවන්. මට හිතෙනවා මේක ටිකක් ඈතට ගිහිල්ලා කතා කරන්න ඕන කියලා. අපි කතා කරමු. ඔව් 2015 ජනවාරි 8ට මම කැමති අපේ මේ වැඩසටහන බලන එක ගෙනියන්න. 2015 ජනවාරි 8 ආසන්න කාලේ වෙනකොට මහින්ද රාජපක්ෂ මැතිතුමා මූලික කරගත් එතුමා ජනාධිපති මූලික කරගත් පාලන බලය බිඳ දමන්න ඕන කියන දේශපාලනයේ අපි ඊටාම සක්‍රීය මැදිහත් වීමක් කරමින් හිටියේ. ඉතින් ගොඩක් දෙනෙක් ඒ වෙලාවේ අපෙන් ප්‍රශ්න කරා ඇයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ එක මේ හිටගන්නේ නැත්තේ කියලා. දැන් අපි ටිකක් අමුතු ආකාරයක දේශපාලන සැලැස්මක තමයි වැඩ කරේ. ඒ කියන්නේ අපිට මහින්ද රාජපක්ෂ මහත්තය ඇතුළු බලවේගය යවා ගන්න ඕන කමකුත් තිබ්බා. ඒ වගේම වඩාත් හොඳ පාලනයක් ගොඩනගා ගන්න ඕන කමකුත් තිබුණා. නමුත් අපි දන්නවා වඩාත් හොඳ පාලනය ගොඩනගෙන්නේ නැහැ කියලා. ඉතින් අපි ඇත්තටම මුණ දෙන්නේ එතකොට උබතෝ කොටිකේට. ඒ අපේ භූමිකාව අමාරුයි, අසීරුයි. මොකද අපි වෙනම දේශපාලන බලයක් දේශපාලන ප්‍රවණතාවයක් ගොඩනගා ගන්න උත්සාහ කරන ව්‍යාපාරයක් විදියට අපි මුණ දුන්නා ඒ ජනාධිපතිවරණයේදී ඒ වගේ අමාරු තත්ත්වයකට. ඉතින් ඒ ඒකෙදි අපි ජනතාවට මූලික වශයෙන්ම මතු කරපු මතය තමයි ඒක අර සරලව කාටුන් ශිල්පියෙක් ඇඳා අපේ ජාතික ජනබලවේගයේ
ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක සහෝදරයා සම්බන්ධ කරගෙන ඇඳ කාටුන් එකක්. ඔහොම මට හොඳටම විශ්වාසයි ඔබටත් රටේ ජනතාවටත් ඒක කියපු ගමන් මතක් වෙයි. මහින්දගේ කඩේ බඩු වැඩක් නැහැ. ඒක වහලා දාන්න ඕනේ. ඒකේ බඩු කුණු වෙලා. ඉතින් දැන් මට කියනවා නම් ඒ කුණු වීම ගැන ලොකු කතාවක් කියතහැකි. නිකන් අපි එහෙම කිව්වම ඒකේ සංක්ෂිප්ත අදහසක් තියෙනවා. මහින්දගේ කඩේ බඩු කුණු වුණාට ඒක වහන්නත් ඕන. හැබැයි මෛත්‍රීගේ කඩේ බඩුත් ෂුවර් නෑ. ඒකත් ෂුවර් නෑ කියලා කිව්වා. ෂුවර් නෑ කියලා කියලා අපි කියපු උත්තරයක් තිබ්බා. ඒ උත්තරේ තමයි මේ මේ රාජපක්ෂ ආණ්ඩුව පෙරලන්න කටයුතු කරන රට හදාගන්න ඕන සමාජ බලවේග. ඒකෙන් අපි දන්නවා UMP එකට එහෙම එකක් ඕන නෑ කියලා. හැබැයි රට හදාගන්න ඕන සමාජ කණ්ඩායම් බලවේග මෛත්‍රී බලයට ගෙනල්ලා නවතින්නේ නැතුව අර ඌමනාවන් වෙනුවෙන් එදා කතා කරපු ඌමනාවන් තිබුණා. පුළුල් සමාජ ප්‍රතිසංස්කරණ එහෙම ඌමනාවන් ගොඩක් තිබ්බා. ඒ ඌමනාවන් වෙනුවෙන් එම ජනතාව පුළුල් ජාතික ව්‍යාපාරයක් ලෙස ගොඩනැගිය යුතුයි. දැන් ඔය කෑලි තුනම එකට අරන් නෙමෙයි බොහෝ වෙලාවට අපි ගැන කතා කරද්දි කතා කරන්නේ. මෙයාගේ කඩේ වැඩක් නැහැ කිව්වා, මෙයාගේ කඩේ ෂුවර් නැහැ කිව්වා. ඉතුරු කෑල්ල කියන්නේ. ඉතුරු කෑල්ල තමයි අරග. මොකක්ද ඒ ඌමනාවක් තිබ්බනේ? විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කිරීම. එයින් අදහස් කරන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ස්ථාපිත කරගන්න ඕන කියන එක. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ස්ථාපිත කරගත යුතුයි. හොරකම් වංචා දූෂණ නැවැත්විය යුතුයි. අදි වශයෙන් ගෙනාපු මැතිවරණ ක්‍රමය. දැන් අද ඒ ගැන කතාවක් ඇත්තෙම නැහැ. සමවන්න අපි වෙලාව පොඩ්ඩක් බලමු. ඔබට අවස්ථාවක්. ඔව් මැතිවරණ ක්‍රමය කියන මාතෘකාව. ඒ වගේ මාතෘකා ගොඩක් තිබ්බා මේ මනාප ක්‍රමය හරි ප්‍රශ්නයක් කියලා ලොකු සාකච්ඡාවක්. දැන් මේ වෙනකොට ඒ ගැන වචනයක්වත් කතාවක් නැහැ. ඉතින් ඔය විදිහට සමාජ ප්‍රතිසංස්කරණ විශාල ප්‍රමාණයක් සමාජයට තියෙන අවශ්‍යතාවයත් එක්ක සාකච්ඡා වුණා ඒ අවධියේ. ඒකත් එක තමයි ජනතාව පෙළ ගැසුනේ. එදා ඒ අපි කියපු දේ තමයි මේ උනේ. එනම් මේක වැඩක් නැහැ, මේක ෂුවර් නැහැ, මෙතනින් එහාට ජනතාව යන්න ඕන, ඒ සඳහා පුළුල් සමාජ ව්‍යාපාරයක් අවශ්‍යයි. අන්නේ පුළුල් සමාජ ව්‍යාපාරයේ ආරම්භය තමයි ජාතික ජන බලවේගය කියලා කියන්නේ. අර 2015 ජනවාරි 8 වෙනකොට ජනතාව බලාපොරොත්තු වෙච්ච රටක් තිබ්බා. ඒකේ ජනතාව තව බලාපොරොත්තු නොවුනත් අපි විශ්වාස කරපු තව දේවලුත් තිබ්බා. ඒ ජනතාවගේ උමනාවන් ටිකයි අපි විශ්වාස කරපු දේවල් ටිකයි වෙනුවෙන් මෙතන ලගින්නේ නැතුව ඔන්න වචනේ ගත්තොත් මෙතන නතර වෙන්නේ නැතුව ඉන් ඔබ්බට යන සමාජ ව්‍යාපාරයක් ගොඩනගන්න ඕන කියලා දැක්මක් අපිට ඒ වෙනකොටම තිබුණා. ඒ දැක්ම මේ 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 ජාතික ජන බලවේගය ගොඩනැගෙනකොට අදාළකමක් තිබෙනවා. ඒක විතරක් නෙමෙයි. මේක ගොඩනැගෙන්න හොඳයි. දැන් එහෙම ජන බලවේගයක් නිර්මාණය කරනකොට අපිට හැඟෙන යම් කාරණයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ තේරුම් අරගෙන තිබෙනවා තනිපක්ෂයක් ලෙස පාර්ලිමේන්තුවේ සැලකිය යුතු බලයක් අල්ලන්නට නොහැකි බව සහ ජනතාවට සේවය කරන්න බෑ කියලා. මොකද තමුන්නාන්සලාට ඡන්දය නොදුන්නාට සියලු දෙනා දන්නවා ජයුපේ මන්ත්‍රීවරුන් හොරකම් කරන්නේ. ඔවුන් රටට හානි කර දේවල් කරන්නේ නැහැ කියලා. නමුත් මේ ජන බලවේග නිර්මාණය තුළ මා දකින්නේ තමුන්නාන්සලාත් ස්වයං විවේචනයක් කරගෙන තමුන්නාන්සලා වටහාගෙන තිබෙනවා සන්ධානගත නොවීම තුළ ජයුපේට අනාගතයක් නැතයි කියලා. නෑ ඒ කාරණේ අලුත් එකක් නෙමෙයි. අලුත් එකක් නෙමෙයි. ඒ කාරණේ හැමදාමත් තිබ්බා. ජනතා විමුක්ති පෙරමුණ බිහි වෙච්ච දවසේ සිටම අඛණ්ඩව තිබුණු දෙයක් තමයි අපිත් මූලික වෙච්ච තවත් අය සම්බන්ධ කරගත්ත පුළුල්. එතකොට කියන්නේ පුළුල් වමේ ව්‍යාපාරයක් කියන අර්ථයෙන්. පුළුල් වමේ ව්‍යාපාරයක්. දැන් වෙනකොට අපි ඒක පුළුල් ජනතාවාදී ව්‍යාපාරයක් කියන හැඩයකට වෙනස් කරගෙන තිබෙනවා. හරි. එතකොට ඒ පදනම අපේ තිබ්බා. අපි කවදාවත් මේ තනියම යන්න ඕන කියන එකක් එහෙම ඇයි මොකටද? තනියම ගිහිලා තනියම මොකක් හරි ගන්න නෙමෙයිනේ. අනිත් එක අපි වගේ ව්‍යාපාරයක් හැමදාම කල්පනා කරන්නේ සමාජයේ බහුතර කැමැත්තක්
නිර්මාණය කර නොගෙන අපි බලාපොරොත්තු වෙන පරිවර්තනය කරන්න බෑ. කේඩරීය පොඩි පක්ෂයකට පොඩි කල්ලියකට එහෙම ඉඳලා නිකම් මොකද්ද පිවිතුරු කම හරි මොකක් හරි ගැන කතා කර කර එහෙම හිටියා කියලා මේක මේ 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 සමාජ පරිවර්තනය කරන්න බෑ. ඒ නිසා අපි කොහොමත් කවදත් පිළිගත්ත දේ තමයි අපි මූලික වෙච්ච අපිත් සම්බන්ධ වෙච්ච දැන් නම් අපි මේ මූලික වෙච්ච කියන කතාවත් ඉස්සර වගේ තියාගෙන නැහැ. අපිත් සම්බන්ධ වෙච්ච එකතු කරගන්න පුළුවන් උපරිම බලවේගයක් එකතු කරගෙන තවත් අයට එකතු වෙන්න ඉඩ විවර කරලා තබමින් ඒ විවෘතභාවය තබමින්ම ව්‍යාපාරයක් අවශ්‍යයි කියන එක අපි දිගටම අපේ තිබ්බ ස්ථාවරය. ඒ ඒ ස්ථාවරයත් මෙතෙන්ට අදාළයි. ඊට අමතරව කියන්න ඕන දැන් ඔය ජාතික ජන බලවේගය ගැන කියද්දී දැන් අපි 2015 ජනවාරි අටෙන් පස්සේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතාවගේ අනෙකුත් අයිතිවාසිකම් වෙනුවෙන් වැඩ කරමින් කටයුතු කරමින් සටන් කරමින් මැදිහත් වෙමින් එනවා වගේම තව විවිධ අය මේකට සම්බන්ධ වුණා. ඒ කියන්නේ අපෙන් පරිබාහිරව සම්බන්ධ වෙච්ච අය ඉන්නවා. දැන් මේකේ විශේෂ අවස්ථාවක් නිර්මාණය වුණා ගිය අවුරුද්දේ ඔක්තෝබර් 26 වෙච්ච මේ මේ මෛත්‍රී මහින්ද හවුල කුමන්ත්‍රණය හරි හවුල හරි ඒකතුව විසින් ඇති කරපු తত্ত্বය. දැන් ඒ වෙලාවේදී ඒක පිළි නොගත් පැතිරිච්ච බලවේගයක් ඒකට විරුද්ධව අරගල කරා. දැන් එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් වලට ඕනකම තිබුණා නැවත තමන්ගේ බලය තහවුරු කරගන්න. අපිට ඕනකම තිබුණා මේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධීව ව්‍යවස්ථාවටත් විරුද්ධව කරන ලද කටයුත්තට එරෙහිව ජනතාව පෙළගසලා ඒක පරාද කරන්න. වගේ තව තව විවිධ අය මේ 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 අරගලයට සම්බන්ධ වුණා විවිධ විදියට. ඒකෙදී මෛත්‍රීගේ කුමන්ත්‍රණය පෙරදිලා රනිල් වික්‍රමසිංහ මහත්තය අගමැති වීමත් සමග ඒ අරගලයට සම්බන්ධ වෙච්ච පොදු බලවේගය තුළ එක කණ්ඩායමකගේ ඌමනාව ඉෂ්ට වුණා. ඒගොල්ලන්ට ඕනකම තිබෙච්චරයි. නමුත් ඊට එහාට ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් සටන් කරපු අරගල කරපු ඒ බලවේගවල ඌමනාව තිබුණේ රනිල් අගමැති කරන එක නෙමෙයි. හැබැයි රනිල් අගමැති වීම ඒ වෙලාවේ අනිවාර්යයි. ඒක වළක්වන්න අමාරුයි. සහ ඔබ කියන පරිදි ඔබ සඳහන් කරන්නේ දැන් මේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවට විරුද්ධ වූ සියලු දෙනාටම තිබෙන කරමුණක් තමයි රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම. ඒක තමයි ප්‍රධාන අරමුණ. ඒ අරමුණේදී දැන් එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහත්තය අගමැති වුණාට පස්සේ සමහරු ඒ අරගලේ අත් ඉවරයි. ඔව් නමුත් ඒ අරගලේදී ඔවුනුත් ප්‍රජාතන්ත්‍රවාදීන් පෙනී හිටියා කියන පිළිගන්නවද? ඔයක පිළිගන්නවා. පිළිගන්න ගමන්ම ඔවුන්ගේ සීට් එක නැවත අල්ලා ගැනීම ඔවුන් තුල තියෙනවනේ. දැන් ඒක අපිට නැහැනේ. ඇයි ඔබතුමා නැහැ කියන්නේ? ඔබතුමාලත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිටිනවා. දැන් පාර්ලිමේන්තු ඔබතුමාලට බලය තිබුණා ඔබතුමාලත් ඔය විදිහම වැඩ කරයි. ඔව් අපිට තිබ්බනම් අපි කරයි. කරනවනේ. අනිවාර්යෙන් අපි බලය කියන එක අත්හරින්න ඕන එකක් නෙමෙයිනේ. බලය කියන්නේ අත්තරලා නිකම් මේ දීලා දාන්න ඕන එකක් නෙමෙයි. ජනතාව විසින් ඒක ප්‍රතික්ෂේප කරන වෙලාවක අත්තරන එක වෙනම දෙයක්. ඒතර මම කියමින් හිටියේ ඒ ඒ ඒ ඒ වෙලාවේ අරගලයට බැස්ස සටන් කරපු විවිධ බලවේග අතරින් කොටසක් නිෂ්ක්‍රීය වුණා. ආයතනවල සභාපතිකම සමහරු ඒ පුටුවේ වාඩි වුණා. මම දන්නේ මෙහෙත් එහෙම වුණාද කියලා. මෙහෙටත් අදාළද කියලා. ඒ කියන්නේ මෙහෙට අදාළට එහෙම. අරගලයක් වුණානේ. ලොකු වුණා 26 කුමන්ත්‍රණයෙන් පස්සේ මේ මේ ආයතනයේ වුණත් බලය පෙරලියක් වෙලා මෙතන උද්ඝෝෂණ වෙලා මෙතන සටන් ගිහිල්ලා ලොකු කෙලියක් වුණානේ. නේ? ඔව්. ඒක හැමතැනම ඒක වුණා. ඒ ඒ ඒ විශේෂයෙන් මේ මේ දෙපාර්තමේන්තු වලට වඩා මේ මේ වගේ වෙනම තියෙන ව්‍යවස්ථාපිත ආයතන තියෙනවානේ. ඒ ආයතනවල ওই කතාව කොහොමද වෙනවා? බලය මාරුච්ච ගමන් ඇතුලෙත් සේවකයොත් මාරු වෙනවා. අර අකුලන් හිටපු අය කෙලින් වෙනවා. දැන් කෙලින් වෙච්ච අය අකුල ගන්නවා. ඔයගේ ක්‍රියාවලියක් මේ 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 වැනි ආයතන පද්ධතිය වල රට පුරාම කණිජ තෙල් එකේ. ඒ වගේ තියෙනවා CTB එකේ. ඈ වරායි. ඔම තියෙනවනේ ආයතන පද්ධතිය. ඒ වගේ මේ මේ නැටුම වෙනවා. එතකොට අර ඔක්තෝබර් 26 වෙච්ච දෙයින් අර වගේ තනතුරු අහිමි වෙච්ච කට්ටියත් මේ අරගලයට සම්බන්ධ වුණානේ. තනතුරු අහිමි වෙච්ච විවිධ අය. ඒගොල්ලන්ට සමහරලාට තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි, තමන්ගේ තනතුරු පිළිබඳ ප්‍රශ්නයක්. ඒ කාරණේ ඉස්තු වුණාට පස්සේ ඔවුන්ගේ අරගල ඉවරයි. අපේ අරගල ඉදිකට ආවා. අපි කියන්නේ තව අපිට අමතර අපිට ඇතුළු තව විශාල ප්‍රමාණයක් හිටියා. අන්න ඒ හිටපු අය
තමයි අපි එක අවස්ථාවකදී විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කිරීමේ ජනතා ව්‍යාපාරය කියන එකක් ගොඩනැගුවා. එතනින් පස්සේ ඒකත් එක්කත් එකට වැඩ කරමින් ඇවිල්ලා තමයි ජාතික ජන බලවේගයේ විදියට ඒ ආපු පිරිස එකට පෙළ ගැහිලා එන්නේ. එතකොට ජාතික ජන බලවේගයේ මූලික අරමුණ වෙන්නේ මේ එකතු වෙලා අපි මේක ගොඩනැගුවට පස්සේ මේකේ මේ මේ කතුරු කවුද කියලා හෙව්වොත් කියන්න අමාරුයි. මේක ජනතා විමුක්ති පෙරමුණ මූලික වෙලා එකතු කරාද කිව්වොත් නෑ. එහෙම නැත්නම් වෙනත් සංවිධානයක් සම්බන්ධ වෙලා එකතු කරාද කිව්වොත් ඒත් නෑ. අයිතිකාරයක් නැති සම්දානයක්ද? අයිතිකාරයෝ ඉන්නවා. අයිතිකාරයෝ ඉන්නවා. දැන් ඔබත් වැඩ කරා මාත් වැඩ කරා මේ ඉන්න අනිත් අයත් අපි එකට අරගලයේ නිරත වෙනවා. නිරත වෙනකොට අපි සාකච්ඡා කරනවා අපි අතර. අපි දැන් මෙහෙම වෙන වෙනම යනවා වෙනුවට අපි ව්‍යාපාරයක් ලෙස එකට වැඩ කරන්න ක්‍රමයක් හදාගමු. අන්න ඒකේ ප්‍රතිඵලය තමයි ජාතික ජන බලවේගය කියලා කියන්නේ. එතකොට ඒක බිහි වෙන්නේ මේ ඡන්ද කිරීම ඉලක්ක කරගෙන නෙමෙයි. මේ මැතිවරණය කිරීම ඉලක්ක කරගෙන නෙමෙයි. ඊට එහා ගිය අර ඌමනාවන් වෙනුවෙන් අරගල කරන සටන් කරන එකට එකතු වුණාම ශක්තියක් ගොඩ නැගෙනවා. ඒ ශක්තිය පාවිච්චි කරන් කටයුතු කරන්න තමයි මේ අපි පෙළ ගැහුනේ. එහෙම යනකොට තමයි මේ ඡන්ද එන්නේ. එතකොට අපි එකතු වෙනකොටම අපි අදහසක් තිබුණා. අපි ඡන්ද එනකොට ඡන්ද සම්බන්ධයෙන්ුත් එකට වැඩ කරමු කියලා. අන්න ඒ ඒ ඒ පදනම මත තමයි දැන් මේ ඡන්දෙට අපි එකට ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපි ඉදිරි පාර්ලිමේන්තු ඡන්දෙටත් මේ විදිහට එකට යනවා. එතකොට තවත් දැන් අපි මේක ගොඩනගනකොට සංවිධාන 28ක් තිබ්බේ. දැන් 30ක් තියෙනවා. 30ට අමතර බාහිර අය මේකට සහයෝගය දෙන්නත් ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් එහෙමත් ඔන්න ඕක තමයි මේකේ තියෙන මේ පසුබිම් කතාව. 2015 ආයි මේක පොඩක් සාරාංශගත කරොත් 2015 ජනවාරි 8 ජනතාව බලාපොරොත්තු වෙච්ච ඉටු නොවුණු කාර්යයන් ගොඩක් තියෙන අතර ඒ එදා බලාපොරොත්තු වෙච්ච දේවල් වල එහා ගිය තව දේවලුත් තියෙනවා. අන්න ඒ දෙකම සැලකිල්ලට අරගෙන ගොඩනැගිච්ච ජාතික ව්‍යාපාරය. ජාතික ජන බලවේගය. ඒතොර ඒ වෙනුවෙන් වැඩ කරගෙන යන අතර මැතිවරණාවම අපි මැතිවරණය කියන්නේ ඒ වැඩ පිළ ඉස්සරහට ගෙන යන්න පාවිච්චි කරගන්න පුළුවන් අවස්ථාව. ඒ අවස්ථාවට තමයි දැන් මේ අපි සම්බන්ධ වෙලා ඉන්නේ. හොඳයි ජාතික ජන බලවේගය මෙවර ජනාධිපතිවරණයේදී ජනතාවට දෙන පොරොන්දු කුමක්ද? නැත්තම් පොරොන්දු කුණවද? තමුන්වාසලාට ඇත්තටම දැන් අපි මේ දැන් මේ වෙනකොට නාම යෝජනා බාර දීමට තව තිබෙනවා ඔක්තෝබර් 7නේ 7 එක දවසයි ඒක දිනයයි. එතකොට මේ නාම යෝජනා බාර දීමෙන් පස්සේ අපි අපේ මැතිවරණ ප්‍රකාශනය එළියට දානවා. මේ මැතිවරණ ප්‍රකාශනය දැන් අපි ජාතික ජන බලවේගය තුල සාකච්ඡා කරමින් ගොඩනගනවා. ගොඩනගන අවස්ථාවක මම මේ ඉන්නේ. ඒ නිසා එවැනි අවස්ථාවක මම 1 2 3 ආදී වශයෙන් පොරොන්දු හෝ එහි අන්තර්ගතය කරුණු එකින් එක මොකක්ද කියලා කියන්න යන එකේ පොඩි නුසුදුසුකමක් තිබෙනවා. මොකද අපි මේක සංවිධානයක් තුල කතා කරමින් සාකච්ඡා කරමින් දැන් සකස් කරමින් තියෙන්නේ. නමුත් මූලික දේවල් කීපයක් කියන්න පුළුවන්. හරි අපි කතා කරමු. මූලික දේවල් කීපයක් කියන්න පුළුවන්. දැන් ජාතික ජන බලවේගය ලෙස අපි එකතු වෙනකොට අපි හදාගත්ත අපේ එකතුවට අදාළ කරන ප්‍රතිපත්තිමය පදනම. දැන් අපි කවුරු හරි දැන් අලුතෙන් එනවා නම් ඒ ප්‍රතිපත්තිමය පදනම පිළිගන්නවා නම් තමයි එන්න පුළුවන්. ප්‍රතිපත්තිය පදනම පිළිගන්නත් ඕන. ජාතික ජන බලවේගයේ විධායක සභාව ඒගොල්ලන් ගණ්ඩ එකක වෙන්නත් ඕන. දැන් අපි තුමුකෝ මෛත්‍රීපාල සිරිසේන මහත්තයලා දයාසිරිලා වගේ අය කිව්වොත් එම අපිත් ලෑස්තියෝකට එන්න කියලා. අපිට අහන්න වෙනවා මේ මේ ප්‍රතිපත්තිමය පදනම ඔයගොල්ලෝ පිළිගන්නවා. එහෙම ප්‍රතිපත්ති ප්‍රකාශකදී සහෝදරයා ඔබතුමන්ලා අර ඉස්සර විදියටම වමේ ප්‍රතිපත්ති වලට වැඩි නැඹුරුතාවයක් යොමු කරොත් නැවතත් එය ඒ ප්‍රශ්නෙත් අපි අසමත් වෙන සබ්ජෙක්ට් එකක් වලට පත් වෙනනේ. මට තේරෙනවා අහන ප්‍රශ්නේ. ඒක පස්සේ කතා කරමු. ඒකත් නෑ. කලවම යන් කතා කරමු. අපිට දෙන සැකේ එතන. ඔව් මම කියන්න ගියේ මේකේ ප්‍රතිපත්ති මාලාව පිළිගන්නත් ඕන. ප්‍රතිපත්ති කියන්නේ දැන් අපි මැතිවරණ ඉදිරිපත් කරන එක ගැන නෙමෙයි මම මේ කියන්නේ. අපි ජාතික ජන බලවේගය ගොඩනගද්දී හදාගත්ත තියෙන ලේඛනයක්. ඒක පිළිගන්න ඕනේ. ඒක පිළිගත්තරම අදි මේකේ සභාව එකඟ වෙන්නත් ඕන ගන්න. සමහරු අවස්ථාවාදීව පිළිගන්න අය අපේ මේ ඉතිහාසයේ විසින් අපිට ඔප්පු කරපු අය ඉන්නවනේ. ඔව්. එතකොට එහෙමයි නොගෙන ඉන්නත් පුළුවන් මේක හා කිව්වට. ඒ වගේ.
එතකොට ඒකේ තියෙන මූලික කාරණයක් තමයි එක දැන් මේ මේ දෙගොල්ලොම ගෙනියන ආර්ථික ප්‍රතිපත්තියක් තියෙනවනේ ඒක සාමාන්‍යයෙන් කියනකොට කියනවා නිකන් ටිකක් දේශපාලනිකය කියන්නේ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය කියලා ඒක ගැන අපි ටිකක් පස්සේ කතා කරමු නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කරන්න ඒක එකක් එයින් කියවෙන්නේ දැන් එක්සත් ජාතික පක්ෂයේ මූලික කරගත් එක්සත් ජාතික පෙරමුණ ඔය මුස්ලිම් කොංග්‍රස් ඇතුළු මේ මේ පෙළ ගැහිලා ඉන්න කොම කණ්ඩායම මේ යන ආර්ථික ප්‍රතිපත්තිය පිළිගන්න ඒක අපි නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය නමින් හඳුන්වනවා ඒක පිළිගන්න එතකොට ජාතික ජන බලවේගයට එකතු වෙනවා නම් ඒ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය කියන එක මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන්න සහ මුලින්ම ප්‍රතික්ෂේප ඒක ප්‍රතික්ෂේප කරන්න ඕන ඒක මම අපිට පුළුවන් කතා කරන්න අර ඔය ආපු එකත් මේකට අදාළයි ඊළඟට දෙවෙනි ඊළඟ එක තමයි ජාතික සමගිය පිළිගන්න ඕන ජාතිවාදය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න හරි ඔන්න ඔය විදියට හරි මේකේ තියෙනවා මූලික කාරණා ප්‍රමාණය ඒකත් මත පදනම් වෙලා ඊළඟට පහුගිය කාලේ ජාතික විද්වත් සංවිධානය නියෝ එක කියලා පාවිච්චි කරන ජාතික විද්වත් සංවිධානය අපිත් ඒකට සම්බන්ධ වුණා කමිටු 10ක් හදලා විෂයන් 10ක් යටතේ රට ගොඩනැගීමට අදාළ කරන වැඩසටහනක් සකස් කරා දැන් ඒකත් අපි ඉස්සරහා තියෙනවා ඒ කියන්නේ දැන් අපිට මේ ජාතික ජන බලවේගයට සම්බන්ධ වෙච්ච එක සංවිධානයක් තමයි ජාතික විද්වත් සංවිධානය ජනතා විමුක්ති පෙරමුණ තව එකක්. ওই විදිහට තියෙනවනේ දැන් 28ක් මේ වෙනකොට 30ක්. එතකොට මේ දැන් එක සංවිධානයකින් හදපු එකක් තියෙනවා. ඇත්තටම එකකින් කියනකට වඩා ඒකට අපිත් දායක වෙලා තියෙනවා. ඒකත් සැලකිල්ලට අරන්. හැබැයි තව මෙතන සංවිධාන තියෙනවනේ ප්‍රමාණයක්. ඒගොල්ලන්ගේ අදහසත් සැලකිල්ලට අරගෙන තමයි අර දැන් ඔබ කිව්වේ දෙන පොරොන්දු මොනවාද? ඒ ටික අන්තර්ගතව මැතිවරණ ප්‍රකාශනයේ එන්නේ. හොඳයි ලාල්කත් මහත්මයා මට අවසර ලබා දෙන්න ප්‍රථම විරාමය ලබා ගන්නට. විරාමෙන් පසු 2774422 සහ 23 කියන දුරකථන අංක ඔබට විවෘත වෙනවා. 2774422 සහ 23 කියන දුරකථන අංක ඔබට විවෘත වෙනවා. විරාමයක් දැන් ලබා ගන්නවා. ජාතික ජනබල වේගයේ නියෝජිතයෙක් අද සංවාදයේ ගොඩනගන කුවත් වඩාම නිවැරදි ඒක හේතුව තමයි අද ජාතික ජනබල වේගය කියන්නේ පුල් සන්ධානයක් බවට පත් වෙලා. ඒ පිළිබඳව තමයි අපි කතා කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේඩී ලාල්කාන්ත මහතා. එතුමා සමග මට බොහෝ දේවල් निराකරණය කර ගැනීමට තිබෙනවා. මේ එසේ निराකරණය ගත යුතු තවත් ප්‍රශ්න අපි ප්‍රශ්න විරාමයට පෙර ඉස්මතු කරා. දැන් අපි ජවිපේ දැක්කේ වමට බර වමේ පක්ෂයක් කියලා. ඔබතුමා එක්තරා අවස්ථාවකදී පිළිතුරකදී කිව්වා වමේ බලවේග එකතු කරන් තමයි අපි 80 දශකයේ නැත්නම් මුල් වකවානුවේ මුල් අවදි උත්සාහ කරන සම්මාන ගත වෙන්නට කියලා. දැන් වම කිව්වහම පොඩ්ඩක් අපිට බයක් තිබෙනවා. මොකද අපේ රටේ වම අවංක වමක් වුණාද කියන එක සහ ලෝකයේ වම නූතන යුගයට ගැලපෙන විදිහට වෙනස් වුණා නේද කියන එක අපි දැකපු වෙන උදාහරණයක් ගත්තොත් චීනයේ. එතකොට මේ ජාතික ජන බලවේගයේත් ඔය වම කියන බිල්ල ඉන්නවද? නැත්නම් මේ වමට නැඹුරු වමට වැඩිපුර ආයෝජනය කරන නැත්නම් වමට වැඩිපුර අවස්ථාවක් දෙන ඊනියාවක් නිර්මාණය වේද? සමා වෙන්න මම මෙහෙම මේ ප්‍රශ්නේ මෙහෙම අහනවට. නෑ ඔබ ඔබේ වචන පාවිච්චි කරන්න. මේ මෙහෙමයි. දැන් සමාජවාදී වැඩසටහනක් තිබුණේ ලෝකේ. එතකොට සමාජවාදී රාජ්‍ය පද්ධතියක් කියලා එකක් තිබ්බා. ඒවත් බිඳ වැටුණා. දැන් අපි කිව්වොත් මෙහෙම 20 වෙනි සියවසේ තමයි සමාජවාදී මේ 17 917 සෝවියට් දේශය නේ සාර්ගේ පාලනය බිඳ වැටලා සෝවියට් දේශයෙන් අනතුරුව ගොඩ නැගිලා තවත් ඊට පස්සේ දෙවන ලෝක යුද්ධෙත් එක්ක ඒ අවසන් වෙනකොට නැගෙනහිර මුළු යුරෝපෙම වගේ නැගෙනහිර යුරෝපෙම වගේ සමාජවාදී කඳවුරක් බිහි වෙලා සෝවියට් දේශයේ ප්‍රමුඛ නැගෙනහිර යුරෝපයේ සමාජවාදී කඳුර කියන වචනේ තමයි පාවිච්චි වුණේ. ඊට අමතර චීනය මෙහෙන් ඇවිල්ලා කියුබාව පස්සේ තව පැත්තකින් ඇවිල්ලා වියට්නාමය තව පැත්තකින් ඇවිල්ලා නේ මේ විදිහට ලෝකේ සමාජවාදී කඳුරක් බිහි වුණා.
ඒ රටවල් අනුගමනය කරපු සමාජවාදී මොඩල් එකක් තිබ්බා. ඒක ටිකක් ලොකු සාකච්ඡාවක්. දැන් ওই සමහර අය අහන්නේ අපෙනුත් අහනවා සමහර වෙලාවට ඒ සමාජවාදී රටවල් වල තියෙන තනි පක්ෂ ක්‍රමය. මේ අපෙන් විජේර සහෝදරා ඉන්න කාලෙත් මේක ඇහුවා. ඒවයි තියෙන තනි පක්ෂ ක්‍රමය. දැන් ඔයගොල්ලෝ ආවොත් ලංකාවේ තියෙන තනි පක්ෂ ක්‍රමයක්ද කියලා. හරි. එතකොට ඒ අහන අය විග්‍රහ කරගන්න ලංකාවයි ඒ රටවල අතර තියෙන වෙනස. වෙනස. දැන් සාහර්ගේ පාලනය යටදී බහුපක්ෂ ක්‍රමයක් තිබ්බේ නැහනේ. හරි. ඒකේ තිබ්බේ තනි ඒකාධිපති වාදයක්. සාර්වාදේ සාර්වාදේ කියලා කිව්වේ. හරි. ඒකේ සාර් 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 නේ. දිග පෙලන්තිය කර මෙහෙත් පහුගිය කාලේ යන්න ගියේ. රාජපක්ෂ 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 ඒකනේ සැලැස්ම දැනුත් ආයි කර කියලා ඉන්න හදන්නේ මේ ඒකනේ ඒක අපි වෙනම කතා කරමු එතකොට ඒ සම ඒතර මට කියන්න ඕනේ අර තනි පක්ෂ ක්‍රමේ ජපාන කියුබාවේ තනි පක්ෂ ක්‍රමේ චීනේ තනි පක්ෂ ක්‍රමේ සෝවියට් දේශේ තිබ්බ තනි පක්ෂ ක්‍රමේ කොහොමම කියලා අහනවනේ පොඩි පොඩි පක්ෂ තියෙනවා ඒක වෙනම කතාවක් නමුත් දැන් මේ ලංකාව කියන්නේ දීර්ඝ කාලයක් තිස්සේ දැන් අපි ඉන්න අද තැනට ආවා අපි අපේ පක්ෂ පටන් ගන්න අවධියට ආවා 65ට ගියත් බහුපක්ෂ ක්‍රමයක් යටතේ ඒක ක්‍රියාත්මක වෙන රටක් අර කියන එක රටකවත් එහෙම ඒවා තිබ්බේ නැහැ ඒ කියන්නේ ඒ කියන විප්ලවයන් වෙන්න පෙර මේ බහුපක්ෂ ක්‍රමයන් තිබිලා ඉවර වෙලා ඒගොල්ලෝ නැති කරා නෙමෙයි ඒ රටවල් වල එහෙම සිස්ටම් එකක් තිබ්බෙම නැහැ හරි දැන් ලංකාව වගේ රටක් ගත්තොත් අපේ රට ගත්තොත් ඉතින් මේ බහුපක්ෂ ක්‍රමයක් දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක වෙනවා මැතිවරණ ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා අර වගේ එහෙම එකක් තිබ්බේ නැහැ හරි එවැනි තත්ත්වයක් තුල තමයි ඒවා ඒ විදිහට බිහි වුනේ එතකොට දැන් මෙහෙ කට්ටිය හිතන් ඉන්නවා දැන් මේ ජේපී එක මූලික වෙච්ච බලයක් බිහි වුණාට පස්සේ අනිත් පක්ෂ නැතු ඔයයි ඔක්කොම එයි ඔය චීනේ වගේ අර ඒ එක තත්ත්වයක් යටතේ බිහි වෙච්චා හරි මෙහෙ වෙන තත්ත්වයක් තියෙනවා එතන මේ තත්ත්වය යටතේ තමයි අපි කටයුතු කරන්නේ. මෙහි බහුපක්ෂ ක්‍රමයේ තියෙනවා. උදාහරණයකට ගත්තොත් ජනතා විමුක්ති කොම්රඩ් කොම්රඩ් මම මේ කතා කරන්නේ මෙහි වම මේ බහුපක්ෂද නැත්නම් තනිපක්ෂද කියන එක. වම කතාවත් ඔය වම කියන එක ඇතුලේ ඕවත් තියෙනවා. නෑ ඒවත් තියෙනවා. නමුත් මට අවශ්‍ය ප්‍රශ්නේ තමයි දැන් මේ නූතන සමාජයට ගැලපෙන වමක් ලංකාවේ බිහි වෙයිද කියන ප්‍රශ්නේ අපිට මම කියන්නේ දරුව තිබෙනවා. අපිට ඕනේ ජනතාවාදී පාලනයක් අවශ්‍ය වෙන්නේ. මම කියාගෙන ආවේ ඒක. ඔව්. හරි. එතකොට ඔය 20 වෙනි සියවසේ සමාජවාදී මොඩලය කියන එක ආකෘතිය බිඳ වැටුණානේ. හරි ඒක ඉවරයි. හරි. දැන් අපි ඉන්නේ 21 වෙනි සියවසේ දෙවෙනි දශකයේ කෙළවරේ. එතකොට දැන් අපි පක්ෂයක් විදියට පිළිරන් තියෙන එක තමයි මේ යුගයට ගැලපෙන සමාජවාදී මොඩලයක් අවශ්‍යයි. ඒ අර 20 වෙනි සියවසේක නෙමෙයි. වෙන මොඩලයක් අවශ්‍යයි. ඒකෙදී අපි සැලකිල්ලට ගන්න කාරණා ගොඩක් තියෙනවා. දැන් අපි මම මුලින් කිව්වනේ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය අපි ප්‍රතික්ෂේප කරනවා කියලා. එතකොට මොකක්ද මේ කතාව? දැන් මේ ලිබරල් වාදය කියලා එකක් තියෙනවා. නේද? දැන් අපි ගමු මෙහෙම ඔබට. මේ අපි තව ඉන්න මහත්පුරුන්ට වටේ. මේ රටේ ජනතාවට මේ තියෙන ක්‍රමයේ ඇතුලේ දේපල එකතු කරන්න රැස් කරන්න අයිතිය තියෙනවනේ. ඔබට පුළුවන් ද පෙරද කියන එක ඒක දෙවෙනි කතාවක්. මේ රටේ ඕනම පුරවැසියෙකුට අයිතියක් තියෙනවා. මේ ආයෝජනයක් කරන්න, කඩයක් දාගන්න, බිස්නස් එකක් කරන්න, හාඩ්වෙයාර් එකක් දාගන්න, සැලොන් එකක් දාගන්න අයිතිය තියෙනවා. ඒ කියන්නේ එක්ක ශ්‍රමය විකුණලා ජීවත් වෙන. ওই දෙක දීලා තියෙනවා. ඔබ හෝ මම අපි කවුරුත් එක්ක ශ්‍රමය විකුණලා ජීවත් වෙන්න ඕන. එහෙම නැත්නම් ඔබට පුළුවන් ව්‍යාපාරිකයෙක් බවට මොකක් හරි ආයෝජකයෙක් මොන හරි එහෙම කෙනෙක් බවට පත් වෙන්න. දැන් ඒ අයිතිය තියෙනවා මේ. හරි. මේ අයිතිය ආවේ ওই ලිබරල් වාදයෙන්. ලිබරල් වාදයෙන්. මොකද ලිබරල් වාදය කියන එක බිහි වෙන අවදී එහෙම අයිතියක් තිබ්බේ නැහැ. ලෝකේ. ඒ නිසා ලිබරල් වාදය කියන එක මාර විප්ලවීයයි එතකොට. ඒ පටන් ගන්න වෙලාවේ ඒ දේපල නම් මේකත් ඉස්සර දේපල රැස් කරන්න පුළුවන් රජුරවන්ටනේ රජුරවන්ට සහ රජුරුව වටේ ඉන්නේ අනිත් අය පුරවැසියවත් නෙමෙයිනේ අනිත් අය යටත් වැසියෝ හරි ඒතර මම කියන්න යන්නේ ඔය ලිබරල් වාදී බිහි වෙනකොට ඒ අවධිය මහා දැවන්ත ඉඩම් හිමියෝ ඒගොල්ලන්ගේ තමයි දේපල
අනිත් අය හිටියේ ඒ වගේ වැඩ කරන මිනිස්සු. ප්‍රවේණි දාසියෝ හරි ඔය එක අපි නමගමු. ප්‍රවේණි දාසියෝ කියන්නේ ඔයා දේපල හිමියා, ඉඩම් හිමියා, මම ඔයාගේ ඉඩමේ වැඩ කරන මිනිහා, මගේ දරුවෝත් ඒක කරන්න ඕන, ඒ අයගේ දරුවෝත් ඒක කරන්න ඕන, ඔයාගේ ඉඩමට මම නීතියෙන් බැඳලා. එතකොට මම පුරවැසියෙකුත් නෙමෙයි. හරි මම දේපල රැස් කරන්නෙක් නෙමෙයි. මට එහෙම අයිතියක් නැහැ. එවැනි සමාජයක තමයි තවත් ඇතිවෙච්ච සාධක මත කාර්මික විප්ලවය වුණා, වෙළඳ පෙළැන්තියක් බිහි වුණා. හරි ඒගොල්ලෝ ප්‍රාග්ධන හිමියෝ බවට ක්‍රමානුකූලව පත් වුණා. ඒකත් එක්ක ආපු මතය තමයි හැම මිනිහෙකුටම අයිතිය තියෙන්න ඕන දේපල රැස් කරන්න. එහි වැරද්දක් නැහැ. වැරද්දක් නැහැ. වැරද්දක් නැහැ මම කියන්නේ. ඒ අවධියේ සාකච්ඡා වුණා රජයේ කාර්යභාරය මොකද්ද කියලා. ඔන්න ඔතන තමයි දැන් ඔය මේ එක්සත් ජාතික පක්ෂයේ මූලික කරගත් ආර්ථික ප්‍රතිපත්තියේදී රජයේ කාර්යභාරය කුමක්ද? මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ මහත්තයලා දැන් මූලික කරගත්, මෛත්‍රීලා මූලික කරගත් රජයේ කාර්යභාරය මොකක්ද? දැන් අපි මූලික කරගත් රජයේ කාර්යභාරය කුමක්ද කියන ප්‍රශ්නේදී තමයි ඒගොල්ලොයි අපි අතර ප්‍රබලම වෙනස්කමක් තියෙන්නේ. එතෙන් තමයි මම දැන් මේ එන්න හදන්නේ. එතකොට අර මේ ලිබරල් වාදයේ බිහි වෙන අවදී අර ප්‍රගතිශීලී අදහසක් එතකොට අරක. මොකද හැමෝටම දේපල රැස් කිරීමේ අයිතිය, ඒවා ආරක්ෂා කර ගැනීමේ අයිතිය, ඒවා යෙදවීමේ අයිතිය තියෙන්න ඕන කියන එක. අන්න ඒක ආරක්ෂා කරන එක තමයි රජයේ කාර්යභාරය. දැන් වත්තකට බැනලා පොල් ගෙඩි දෙකක් අරගෙන ගිය ළමයෙකුට අධිකරණයෙන් දඬුවම් දෙන්නේ අරක රකින්න. කාගේවත් දෙයක් කාටවත් යන්න බෑ. දැන් ඔබගේ කඩයක් තියෙනවා, ඔබේ කඩේ බඩු මට පැනලා අරන් යන්න බෑ. ඔබට ඉඩමක් තියෙනවා, ඒක මට කොල්ල ගන්න බෑ. ඒක රකින්න අයිතිය රජයේ කාර්යභාරය. හරි ඒක එකක්. මේ සිස්ටම් එක ආපු හැටි මම මේ කියන්නේ. ඒක එකක්. දෙවෙනි කාරණේ මේ ජීවිත ආරක්ෂා කරන්න ඕන මිනිස්සුන්ගේ. ඒක දෙක. ඉතින් ඔයිට ඕක තමයි මූලිකම. එතකොට ඒකට ඕන රජයේ හමුදාවක් ඕන, පොලිසියක් ඕන, අධිකරණයක් ඕන, නේ නීති සම්පාදනය කරන ආයතනය ඕන, නීතිය ක්‍රියාත්මක කරන ආයතනය ඕන, නීති කඩනයි අල්ලන් යන්න ඕන. ඒක තමයි රජයේ කියන ආයතනේ. වෙන මොකක්වත් රජයට අයිති නැහැ. හැබැයි සමහර ලිබරල් වාදීන් කිව්වා අධ්‍යාපනයේ මුළුමනින්ම රජය ලබා දෙන්න ඕන කියලා. එදත් දැන් අද අපි පිළිගන්නේ කා අධ්‍යාපනයේ මුළුමනින්ම රජය මගින් ලබා දෙන්න ඕන. හේතුව නැත්තම් ඒ සිස්ටම් එක ආරක්ෂා කරගන්න බෑ. ඒ ක්‍රමයට හරියන ඔළු හදන්න ඕන. දැන් අපේ ගමු අපි යනවා ඉස්කෝලේ යනවා. සාමාන්‍ය පෙළ පාස් වෙනවා. උසස් පෙළ පාස් වෙනවා. උපාධිය ගන්නවා. අරගෙන එළියට එනවා. ඔළුව කොහෙද අන්තිමට තියෙන්නේ? සිස්ටම් එක ආරක්ෂා කරන මිනිස්සු හදලා තියෙන උපාධියකුත් දීලා. හරි. ඒ නිසා දැන් ඔය ඉගෙන ගත්තා කියලා කිව්වට අර උපාධිය මේ උපාධිය ගහලා ඔක්කොම එළියට එන අයගෙන් 90%ක්ම ඊටත් වැඩි ගාණක් මේ සිස්ටම් එක ආරක්ෂා කරන ඔළු බවට පත් වෙලා තමයි එළියට එන්නේ. හරි. ඊට පස්සේ මේක ආරක්ෂා කරගෙන ඉතින් මේක ඇතුලේ ජීවත් වෙනවා. ජීවිතේ මොකක් හරි කරගෙන නඩත්තු කරගෙන අර කියන අයිතිය යටතේ දේපල රැස් කරන්න පුළුවන්. ඒවා යොදව ගන්න පුළුවන්. ඒ අයිතිය යටතේ ඒගොල්ලෝ යනවා ඒ පාර දිගේ. හරි. ඉතින් මට කියන්න ඕනකම තියෙන්නේ රජයට ලොකු කාර්යභාරයක් තිබෙන්නේ තිබුණේ අන්නරවා ආරක්ෂා කරන්නේ. හැබැයි ඔහොම යන්න බැරි වුණා. හරි. බැරි වෙලා ඕකට කියන්නේ සම්භාව්‍ය ලිබරල් වාදය. ක්ලාසිකල් ලිබරලිසම්. හරි. එහෙම යන්න බැරි වුණා. බැරි වුණාට පස්සේ තව තව කාර්යයන් රජයට පවර ගත්තා. 1800 ගණන් වල මැද හරියට එනකොට තව තව අධ්‍යාපනය කියමු. ප්‍රවාහන පහසුකම් සපයන මිනිසුන්ට නිවාස ලබා දෙන එක, මිනිසුන්ගේ සෞඛ්‍ය පහසුකම් ලබා දෙන එක, ඒ වගේ තව දේවල් රජය පවරගත්තා. අන්න ඒ අවධියට කිව්වා නිව් ලිබරලිසම්. හරි. අලුත් සමාජ කියන වචනේත් පාවිච්චි කරා. සමාජ ලිබරල් වාදය, අලුත් ලිබරල් වාදය. හරි. ඒතර අරක පොඩ්ඩක් සංශෝධනය කරගත්තා. ඒ සංශෝධනය කරපු එකේ කෙළවරට ආවිලා තමයි 1900 මට මතක විදියට 30 ගණන් එනකොට කේන්ස්ගේ ආර්ථික විද්‍යාව කියලා ආවේ. හරි. ඒ සුභ සාධනවාදී රාජ්‍යය බිහි වුණා. ඔව්. ඒතර රජයේ කාර්යභාරය ලොකුයි, විශාල වුණා. හැබැයි
1970 ගණන් වගේ වෙනකොට එහෙම වීමේ ප්‍රතිඵලයක් විදියට හරි මේකේ සංවර්ධන කටයුතු අඩාල වුණා. තරඟකාරීත්වයේ තියෙන ප්‍රශ්න මේක මේක යන්න බැරි වුණා මේ මොඩල් එක. ඊට පස්සේ ආපු එක තමයි දැන් මේ තියෙන්නේ. මොකද්ද? රජය අර පවර ගත්ත දේවල් නැවත උදාහරණ අත්තරන. හරි. ඒ කියන්නේ වෙළඳ පොළ ආර්ථිකය. වෙළඳ පොළට බාර දෙන ඔක්කොම. අපි අලගන්නවනේ මාකට් එක අලලුණු පරිප්පු ගන්නවා. වෙළඳ පොළෙන්. දැන් ඔබට අධ්‍යාපනයක් ගන්න පුළුවන් අලලුණු පරිප්පු වගේ. එක එක අලදී. පොතු වැඩි ලුණු කිඩි තියෙන. පොතු අඩු ඒවා තියෙන. හරි. එක එක මට්ටමට දිනනවා. හරි. එතකොට ඒ ඒ ඒ අන්න ඒක තමයි කියන්නේ නව ලිබරල් ආර්ථිකය. ඒ කියන්නේ මේ එකම ආර්ථික ක්‍රමයක අවස්ථා තුනක් මම මේ කියන්නේ. ක්ලාසිකල් ලිබරලිසම්, සම්භාව්‍ය ලිබරල් වාදය. ඊට පස්සේ සමාජ ලිබරල් වාදය කියනවා. අලුත් ලිබරල් වාදය කියලා කියනවා. නිව් ලිබරලිසම්. දැන් නියෝ. නියෝ නව. එතන නවයකදී කරන්නේ මේ සියල්ල වෙලඳ පොළට අතාරිනවා. සෞඛ්‍ය අධ්‍යාපනය ඔක්කොම. දැන් මේ යන්නේ ඒක. දැන් අපි කියන වරාය වරාය නැගින චරිය දෙන්න යනවා කියනවා. ඒ මේ වැඩි. රජය මේව අත්හරිනවා. හරි. එතකොට රජය ආයි ගමන් කරනවා ක්‍රමානුකූලව. අර මේ අයිතිය ආරක්ෂා කරන්නයි බදු අරගෙන ජීවත් වෙන්නයි. බදු අරගෙන රජය පවත්තන් යනවා. රජය මේක රකිනවා. සිස්ටම් එක රකිනවා. සිස්ටම් එක වනාහි මොකද්ද? සියල්ල වෙළඳ පොළට දානවා. එතකොට අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් ඒක වෙළඳ පොළේ තියෙනවා. පුළුවන් අය ගණිල්ල බැරියන්නේ කේද බලන්න. පුළුවන් අය ඒ මට්ටමට ගන්න. ඕන මට්ටමකට අරගන්න. බැරි අය නිකන් ඉන්නේ. හැබැයි මේ රටේ ජනතාව කරන අරගල, ශිෂ්‍ය ව්‍යාපාර කරන අරගල. දැන් අදත් උරු සමිතිය අරගලනේ. අදත් අධ්‍යාපනයේ 6% වෙන් කරපන් කියන සටන් පාඩේ තිබ්බා. අද කරපු අරගලේ ගුරුවරුන්ගේ මොකක්ද කියන්නේ? රජය මේක සම්පූර්ණයෙන් අත්හරින්න එපා. රජයේ කාර්යභාරයක් තියෙනවා. සියල්ල වෙළඳ පොළට දාන්න එපා. වෙළඳ පොළට අනුව තීරණය වෙන්න දෙන්න එපා. රජයට කාර්යභාරයක් තියෙනවා. අන්න ඒක තමයි අපි කියන්නේ. නව ලිබරල් ආර්ථිකය කියන්නේ සියල්ල වෙළඳ පොළ මත තීරණය වෙන වෙළඳ භාණ්ඩ වලට පත් කරන ඔක්කොම. හැකියාව ගන්නවා බැරිය නිකන්. බැරි අයට කියන්නේ මොකද්ද? ඕගොල්ලන්ට දේපළ රැස් කිරීමේ අයිතිය තියෙනවා. හම්බ කරගැනීමේ අයිතිය තියෙනවා. ඔන්න රටයන්. ඔන්න මෙහෙම උනාරි කරන්න. අයිතිය තියෙනවා. ඒකෝර දැන් අපි මේ කියන්නේ කී ජාතික ජන බලවේගය මේ නව ලිබරල් ආර්ථික සිස්ටම් එක ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරලා කියනවා මේවා සම්බන්ධයෙන් මේවා සම්බන්ධයෙන් මේවා සම්බන්ධයෙන් රජයට කාර්යභාරයක් තියෙනවා. අන්න ඒක පිළිගන්න අය තමයි ජාතික ජන බලවේගය ලෙස එකතු වීමේ එක මූලික පදනමක් වෙන්නේ. ඔබේ ප්‍රශ්නේ මම කිව්වේ මම තාම මේ වමේ ආර්ථිකය අර මේ කතා මම ඒක තමයි මම තාම සෑහීමකට පත් වෙන්නේ මට සමාවන්න. මොකද මට නිරාකරණය කරගන්න ඕනේ ගැටලුව තමයි. මමත් තාම සෑහීමකට පත් වෙන්නේ කිව්වගෙන. තව කියන්න තියෙනවා. හරි. අපි දුරකථන මිතුමට අවස්ථාව ලබා දෙමුද? හා. නමුත් අපි මාතෘකාවෙන් අපි දෙන්න පිටපයින් නැහැ. අද මම මේ ගනුදෙනු විසඳ ගන්න ඕනේ මොකද ජාතික ජන බලවේගය තවත් වමේ සන්ධානයක් බවට පත් වෙලා වම පමණක් ඉස්සරහට ගෙනෙන සන්ධානයක් නම් මම හිතන්නේ එතන ජනතාවට සාධාරණයක් වෙයි කියලා. අපි අවස්ථාව ලබා දෙනවා මේ දුරකථනයේ නමතන අපේ ප්‍රේක්ෂකයාට. ආයුබෝවන්, සුබ සන්ධ්‍යාවක්. ආයුබෝවන්. ආයුබෝවන්. මේ කවුද? කොහෙන්ද? මම පිළවෙතලාවෙන් කුසුමා මැනික අපි ත්‍රිගුණ වර්ධන කතා කරන්නේ. කතා කරන මාත්‍ය. මම දැනගන්න කැමති මේ අපේ සහෝදරයාගෙන් ජාතික ජන බලවේගයේ නමින්මද දැන් මැතිවරණයට ඔබතුමන්ලා සුත්තානම් වෙන්නේ? එහෙමනම් ඒකේ ලාංඡනය සහ පාට දැනගන්න කැමති. බොහොම ස්තුතියි. හොඳ හොඳ නිකන් ප්‍රායෝගික ප්‍රශ්නයක් නේද? අපි ටිකක් ඔය ගැඹුරු ආර්ථික තලයේ දේවල් වගේව කතා කරමින් යාවේ. මෙහෙමයි, මැතිවරණ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම කෙරෙන්නේ ජාතික ජන බලවේගයේ විදියට. ඒ කියන්නේ පත්‍රිකාව බෙදෙන්නේ, පෝස්ටරේ ඇලවෙන්නේ, වේදිකාව සකස් වෙන්නේ, අපේක්ෂකයාගේ නම කියවෙන්නේ ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක. එහෙම
එතකොට ජාතික ජන බලවේගය තමයි සම්පූර්ණයෙන්ම මේ මැතිවරණ ව්‍යාපාරය කරගෙන යන්නේ. ඒ අනන්‍යතාවයෙන් ඒ නමින්. එතකොට ලකුණ මොකද්ද කියලා ඇහුවොත් තව පොඩි වෙලාවක් යනවා ලකුණ කියන්න. මොකද මේක දැන් අලුත් ජාතික ව්‍යාපාරයක්. මේකේ අර මෙතුමා හුවා වගේ වමේ ව්‍යාපාරයක්ම නෙමෙයි. වමේ කණ්ඩායමනුත් ඉන්න අතර ඒක ගැන අපිට තව කතා කරන්න තියෙනවා. වමේ අයත් ඉන්න අතර විවිධත්වයක් තියෙන ගොඩාක් අය ඉන්නවා. දැන් සමහර අය මෙතෙන්ට සම්බන්ධ වෙන්නේ හොරකම් වංචා දූෂණ වගේවා මේ තියෙන කණ්ඩායම් දෙකෙන් කවදාකවත් නවත්තන්න බෑ. එහෙනම් ඒකට උත්තරයක් ඕන කියලා. එතකොට එහෙම අයත් ඉන්නවා මෙතන. එතකොට මම මේ කියන්න ගියේ ඒක පුළුල් ජාතික ව්‍යාපාරයක් නිසාම ඒකට සරිලන ගැළපෙන ලාංඡනයක් සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්තුමත් එක්ක මේ වෙනකොට නීත්‍යානුකූලව කරන සාකච්ඡාවක් යමින් තිබෙනවා. නාම යෝජනා භාර දීමෙන් දීමත් එක්කම ලකුණ ප්‍රකාශයට පත් කරන්න පුළුවන් වෙයි. එතකන් චුට්ටක් ඉවසන්න ඕන. හොඳයි අපටත් පුළුවන් 2774422 සහ 23 කියන දුරකථන අංකවලින් අප අමතන්නට 2774422 සහ 23 කියන දුරකථන අංකය වගේම Facebook හරහා ඔබට පුළුවන් මේක සජීවව නරඹන්න FB live itnnews.lk FB පිටුව හරහා පුළුවන් මේක මෙම වැඩසටහන සජීවව නරඹන්නට. ලාල්කත මහත්මයා මගේ අර ප්‍රශ්නේ තාම ඒ ප්‍රශ්නේ පිළිතුරක් මට සොයා ගන්නට බැරි වුණා. ඇත්තටම මේ වමට විරුද්ධ වීමක් නෙවෙයි. මොකද තරුණයන් වශයෙන් අපි දකින්න නැත්තම් වර්තමාන නූතන ශ්‍රී ලාංකිකයාට තිබෙන ප්‍රශ්න වම හොඳයිද වම නරකයිද කියනවට වැඩිය දැවෙන ප්‍රායෝගික ප්‍රශ්න. එතෙන්දී අපට යම්කිසි ප්‍රායෝගික ගැටලුවක් තිබෙනවා මේ වම කියන පැත්තටම ගිහිල්ලා නැවතත් ජනතාව නියෝජනය කරන්නට එන බලවේග වලට ජනතාව මේ එළමෙන විභාගයෙන් සමත් කරන්න බැරි වේද කියලා. මම එහෙම කියන්නේ හේතුව දේශපාලඥයන් සිටින ඔවුන් තමයි මේ කඩුල්ලෙන් පයින්නේ කියලා. මෙන්න මේක තමයි ලංකාවට වැරදුණු තැන. ඇත්තටම දේශපාලඥයන් වැඩ කරන්නට ඕනේ ජනතාව ඒ ටෙස්ට් එකෙන් පාස් කරන්න. නැත්නම් ජනතාව ඉස්සරහට ගෙනියන්න. අනිත් රටවල සිද්ධ වුණේ ඡන්දයකදී පාස් කරවන්නේ ජනතා නියෝජනය. නැත්නම් ජනතාවගේ මතය. හැබැයි අපේ රටේ සිද්ධ වෙන්නේ ජනතාව කඩුල්ලෙන් අනිත් පැත්තට දාන්නේ නැත්නම් පාස් කරවන්නේ විභාගයෙන් දේශපාලඥයන්. මේ පටලා ගැනීම තමයි අද රටට විනයක් බවට පත් වෙලා තිබෙන්නේ. මගේ ප්‍රශ්නේ නැවතත් ගත්තොත් දැන් ඔබතුමාලට සහතිකයක් දෙන්න පුළුවන්ද මේක වමේ හැඩයක් පමණක් නොතිබෙන ජනතාවාදී බලවේගයක් කියලා? මගේ අර්ථ දැක්වීම තමයි මගේ වගේම අපේ කියලා කිව්වත් වැරද්දක් නැහැ. දැන් මේ වම කියන වචනේ පාවිච්චි කරපු ගමන්ම මං හිතන්නේ අපි කරන්න යන වැඩේ සම්පූර්ණ අර්ථ නිරූපණය එනවා කියලා. දැන් මේ අපි හුරු වෙච්ච වචන තියෙනවනේ ෆෙඩරල් බලය බෙදීම ඔයගේ වචන ස්වයං නිර්ණ අයිතිය එතකොට ඔහොම මේ ඒකීය රාජ්‍ය හරිද ඔය 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 වචන කියපු ගමන්ම අපි අතර මැවෙනවා එක එක බිල්ලෝ රූප සුරංගනාවියෝ කෙනෙකුට සුරංගනාවියෝ කෙනෙකුට බිල්ලා ඔහොම මැවෙනවා. මම හිතන්නේ ඊට වඩා හොඳයි අපි කරන්න යන දේ මොකද්ද කියලා කිව්වම ඒක වමද එහෙම නැත්නම් දකුණද හරිද ඒ වගේම මේක හරියට ඔබතුමා හොඳට එනවා. මොකද මම ඒක තමයි කිව්වේ ජනතාවට මේක වමද දකුණද කියන එකේ වැදගත්කම තියෙනවා. ඒක තමයි. මෙල දැවෙන ප්‍රශ්නේ මීට වඩා වෙනස් ප්‍රශ්න. ඔව්. එතකොට ඒක කෙනෙක් වම කියලා දාගන්නවද මොකද්ද කියලා ඕන නමක් දාගන්න. අපි කරන්න යන වැඩේ මේ කියන්නේ. එකක් තමයි මං දැන් එකක් කිව්වා. මොකක්ද? UMP එක මූලික කරගෙන යන ආර්ථික ප්‍රතිපත්තිය සහ මහින්ද රාජපක්ෂ මහත්තයලා මූලික කරගෙන යන ආර්ථික ප්‍රතිපත්තිය අපි ප්‍රතික්ෂේප කරනවා. එනම් ඔවුන් රජයේ කාර්යභාරය ලෙස හඳුනාගනු ලබන්නේ මේ වෙනකොට රජය අර එක යුගයක පවරාගත් කාර්යයන් සියල්ලම වෙළඳපොළ ආර්ථිකයක් ඇතුළට ඇතුල් කරන එක. ඒකට අපි විරුද්ධයි. දැන් උදාහරණයකට ගත්තොත් තවදුරටත් ඒක කියනවා නම් දැන් ලංකාවේ ගොවි ජනතාව ගන්නකො. ලංකාවේ ඉන්නේ තනි ගොවියෝ. තනි කියන්නේ චූටි ගොවියෝ ඉන්නේ. අක්කරයයි අක්කර කාලයි. දැන් උඩරට වගේ ගත්තොත් මිදුලේ පොඩි කෑල්ලක කැරට් ටික හදාගන්නේ නේ. පොඩි 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 ඉඩම් කට්ටිවල අක්කරේ දෙකේ තුනේ වගා කරන ජනතාවක් ඉන්නේ. ඒගොල්ලන්ට තමන් නිෂ්පාදනය කරන එකේ මිල කවදාක්වත් තීරණය කරන්න බෑ. කවදාක්වත් තීරණය කරන්න බෑ. වී ගොවියට වී මිල තීරණය කරන්න බෑ. එළෝ බීලුණු ගොවියට බීලුණු මිල තීරණය කරන්න බෑ. එයා නිෂ්පාදකයා. දැන් නිෂ්පාදකයාට මිල තීරණය කරන්න බැරි නම් කවුද මිල තීරණය කරන්නේ? ඒක මේ ආර්ථිකයේ මාර ප්‍රශ්නයක් නේ. ඇයි නිෂ්පාදකයා තමයි දන්නේ පිරිවැය. පිරිවැයට අනුව තමයි මිල තීරණය වෙන්න ඕන. හරි.
එතන ගොවියට දැන් ගොවියගේ මිල තීරණය වෙන්නේ ගොවිය ඒ කියන්නේ නිෂ්පාදකයා ගොවියා නම් ගොවියා මත පදනම් වෙලා නෙමෙයි. එයාට මිල තීරණය කරන්න බෑ. එතකොට මොකද වෙන්නේ? අපි ඉඩම් දුන්නත්, අපි වතුර ගෙනල්ලා දුන්නත්, වක්කඩේ ළඟටම නිකන් දුන්නත්, පොහොර නිකන් දුන්නත්, උදැල්ල නිකන් දුන්නත්, ට්‍රැක්ටරේ නිකන් දුන්නත්, ඔක්කොම නිකන් දුන්නත් අන්තිමට මොකද කරන්නේ? ගොවියව අත්තරලා දානවා. මෙතෙක් ඩීඑස් සේනානායක මහත්තයාගේ ඉඳලා මේ දක්වා බිහි වෙච්ච සියලුම රජයන් ආණ්ඩු වෙළඳ පොලේදී ගොවියව අත්හැරියා. තමන්ගේ නිෂ්පාදනය එළියට එනකොට අත්හැරියා. අත්හැරපු ගමන් ඒ අත්හැරීම විසින් තමයි කොහෙවත් ඉන්න කෙනෙකුට ඇවිල්ලා පුළුවන්කම ලැබෙන්නේ. එයා තීරණය කරන මිලකට මේ වෙන කවුරුත් නිෂ්පාදනය කරපු එකක් මිලදී ගන්න. මේ අසාධාරණය අපි කොහොමද නැති කරන්න කියන්නේ? ඔන්න අපේ එක මේක වමද දකුණද කියලා කැමති කෙනෙක් කැමති දේ දාගන්න. ඒතර අපි කියනවා මේ වැඩේට රජේ මැදිහත් වෙන්න ඕන. ඇයි? තනි තනි ගොවියට මැදිහත් වෙන්න මේකට බැරි නිසා. දැන් අපි හිතමු අක්කර දහස් ගණන් වගා කරන මහා කම්පැනි විදියට කෘෂිකර්මාන්තයේ නිරත වෙන්න රටක ඒ ප්‍රශ්නේ අදාළ නැහැ. ඉතින් පොඩක් එතකොට ඒගොල්ලන්ටම පුළුවන් මිල තීරණය කරගන්න. මහා දැවැන්ත සමාගම් ලෙස ගොවිතැන් කරනකොට කෘෂිකර්මාන්තයේ නිරත වෙනකොට ඒගොල්ලන්ටම ශක්තියක් එනවා. ඒගොල්ලෝ නිෂ්පාදනය කරන එකේ මිල තීරණය කරගන්න. දැන් මේ අකර කාලේ බාගේ පොඩි පොඩි කෑල්ලේ වගා කරන ගොවියට මිල තීරණය කරන්න බෑනේ. එතකොට එයාගේ පිරිවැයට සරලන මුදලවත් එන්නේ නැහැ සමහර වෙලාවට. එතකොට ඒක අර්බුදයක්. එහෙනම් ඒකට තියෙන උත්තරයක් තියෙනවා. ඒ කාර්යයට රජය මැදිහත් වෙන්න ඕන. රජය මිල තීරණය කිරීමට මැදිහත් වෙන්න ඒක වෙළඳ පොළට දීලා බෑ. උදාහරණයක්. එතකොට මේගොල්ලෝ කියන නව ලිබරල් ආර්ථිකය අනුව නම් ඒක වෙළඳ පොළට දෙන්න ඕන. වෙළඳ පොළේ ඔහේ මිල තීරණය වෙච්චාවි. එතකොට ගොවියවත් සූරා කනවා, පාරිභෝගිකයවත් සූරා කනවා. එහෙනම් පාරිභෝගිකයයි ගොවියයි දෙන්නම ආරක්ෂා කරන්න නම් අනිවාර්යයෙන්ම රජයේ කාර්යභාරයක් විදිහට මේ කරුණට කරගහන්න තියෙනවා. හැබැයි මේ නව ලිබරල් ආර්ථිකය කියන එකේදී එක්සත් ජාතික පක්ෂයේ මූලික කරගත් කණ්ඩායම හෝ මහින්ද රාජපක්ෂ මහත්තයා මූලික කරගත් කණ්ඩායම ඒක අපි කියන එක පිළිගන්නේ නැහැ. නමුත් දැන් වෙළඳපොළ ආර්ථිකය තුල තිබෙන නැත්නම් වර්තමාන ලෝකයේ තිබෙන මතයක් සහ ප්‍රායෝගිකව අපි අත්විඳින දෙයක් තමයි මේ ආර්ථිකයේ තිබෙන ඉල්ලුම සැපයුම කියන මේ බලවේග දෙකට පටහැනිව කෘතිමව මිල නිර්මාණය කරන්න බැහැයි කියලා. ඔබතුමා කියන්නේ ආර්ථිකයේ මේ සියලු මූලධර්ම අමතක කරලා රජයේ මැදිහත් වෙන්න ඕන කියන එකද? නෑ. රජයට කාර්යභාරයක් තියෙනවා. රජයට කාර්යභාරයක් තියෙනවා කියන්නේ ඔකොබ පවර ගන්නවා කියන එක නෙමෙයි. දැන් මම ඔකේ අවදි තුනක් කිව්වේ. එක අවධියක් තිබුණා රජය තිබුණේ වාට ඔයගොල්ලෝ කරගන්න ඒක තීරණය වෙයි. රජයට ඒක අයිතියක් නැහැ. රජයට තියෙන්නේ මේ 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 ඒ ඒ සිස්ටම් එක රකින්න. හමුදාවට තියෙන්නේ, පොලිසියට තියෙන්නේ, ඔක්කොම තියෙන්නේ, අධිකරණයට තියෙන්නේ, පාර්ලිමේන්තුවේ නීතිය සම්මත කරන්නේ, ඔක්කොම කරන්නේ ඒ වැඩේට. ඒ වැඩේ කරගෙන රජය නඩත්තු කරන්න බදු ගන්නවා. ඒතකොට බදු වලින් කරන්නේ රජය නඩත්තු කරන එක විතරයි. වෙන මොකුත් සුබ සාධන, අර සාධන, මේ සාධන මොකුත් නැහැ. ඒවා මිනිස්සු කරගන්න ඕන. ඒවා තමන්ගේ වැඩ. එතන තමයි තිබ්බේ. එතන තිබිලා තමයි ආපහු අතෙන්ට එන්නේ. ඒක තුළ මුණ දීපු අර්බුදත් එක්ක මිනිසුන්ට පෑය විශාල වශයෙන් වැඩ කරන්න වුණා. මිනිසුන්ගේ නිවාස ප්‍රශ්නේ කවුරුත් වැළුවේ නැහැ. නගරවලට ජනතාව කේන්ද්‍රගත වුණා. ලොකු ව්‍යසනයක් වුණා ඒක ඇතුලේ. ඊට පස්සේ රජය මේකට මැදිහත් වෙන්න ගත්තා. හරි. එතකොට රජය මැදිහත් වෙලා ඇවිල්ලා ආයි එක තැනකදී තීරණය ගන්නවා ලෝකයේ තුළ මේක රජය අත්හරින්න ඕන. දැන් අපි මේ ඉන්නේ අත්තරින යුගයේ. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා, සජිත් ප්‍රේමදාස මහත්තයා මූලික කරගත් එක්සත් ජාතික පක්ෂයෙන් රට කරේ. දැන් මේ සජිත් අලුතෙන් ආව නෙමෙයි, සජිත්ල තමයි මෙච්චර කාල මේ රට කරේ. සජිත්ලගේ තාත්තා කරා කියලා නේ කියන්නේ. ඒගොල්ලෝ තමයි මෙච්චර කාල මේ රට කරේ. ඒ නිසා අලුත් දෙයක් මෙතන මොකක්වත් නැහැ. මිනිහා මාරු වෙනවා එච්චරයි. හරි. එතකොට ඒගොල්ලෝ තමයි මෙච්චර කාල කරේ. එතකොට ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තිය තමයි මම මේ කිව්වේ. එතකොට දැන් අපි වමේද දකුණේද මොකක්ද නෙමෙයි ජනතාව තේරුම් ගන්න ඕන. ජනතාව තේරුම් ගන්න ඕන කම අපි කියනවා සම්පූර්ණ වෙළඳපොළ මකලා දාන එක නෙමෙයි. වෙළඳපොළක් තියෙන්න ඕන. ඔබ කියන ඉල්ලුම සැපීම මත වෙන ක්‍රියාවලියකුත් තියෙයි. නමුත් හැමදේම එහෙම බෑ. හැමදේම එහෙම වුණාම සමාජ අසාධාරණයක් වෙනවා. හරි. දැන් ඉත අධ්‍යාපනය ගන්න උදාහරණ. අපි අධ්‍යාපනයේ වෙළඳ භාණ්ඩයක් කියලා බීලුණු පරිප්පු ගානට වැටුණාට පස්සේ මොකද වෙන්නේ? අපි ඒ ගැන කතා කරමු. තව දුරකථන ඔබතුමාත් තිබෙනවා. ආයුබෝවන්. කඩුගන්නාවෙන් මේ අපව අමතන්නේ ඔබතුමා කවුද? මම නිරෝෂණ කතා කරන්නේ. ඔබේ ප්‍රශ්න යොමු කරන්න. මගේ ප්‍රශ්නේ මේකයි.
ජනතා විමුක්ති පෙරමුණ මුල ඉඳලම 78 ඉඳලා මේ විධායක ජනාධිපති ක්‍රමය ඇති කරපු දවසේ ඉඳලම ඒකට විරුද්ධ වෙච්ච පක්ෂයක් අනිත් පක්ෂ වගේ අතරමඟදී ප්‍රතිපත්තිය වෙනස් කළේ නැහැ. හැබැයි මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකෙක් ඉදිරිපත් කරලා තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ සන්ධානය කණ්ඩායම. නමුත් මේ අවස්ථාවේදී පුළුල් කතිකාවක් ඇති වෙන්නේ නැහැ විධායක ජනාධිපතිකම නැති කිරීම සම්බන්ධයෙන්. 95/2015 පුළුල් කතිකාවතක් ඇති වුණා. ඒකට ජනතා විමුක්ති පෙරමුණ ඍජුවම සම්බන්ධ වුණා. මේ අවස්ථාවේදී ඒක වෙන්නේ නැහැ. ඒ මූලික ප්‍රතිපත්තියෙන් අපගමනය වෙනවද කියලා තමයි මට දැනගන්න අවශ්‍ය. බොහොම කාලෝචිත ප්‍රශ්නයක්. හරිම වැදගත් ප්‍රශ්නයක්. ওই ප්‍රශ්නේ තව ඉස්සරහදිත් එනවා. හරි. අපි ඒකට උත්තරේ දීලා අපේ මේන් ලයින් එකට යමු නේද? ඈ මොකද මට හිතෙනවා අපි ඒ ගත්ත මාතෘකාව අපිට තව කතා කරන්න තියෙනවා කියලා. දැන් මෙහෙමයි වැඩේ. දැන් අපි යමු අපේ ස්ථාවරය හැමම තියෙනවා සහාය අවශ්‍ය කරන්න ඕන කියන තැන ඉන්නේ. මම වැඩිපුරක් කියන්න කැමති මේ විධායක ජනාධිපති ක්‍රමය ධූරය එකක් ක්‍රමය අහෝසි කරනවා කියන මාතෘකාව තමයි අපේ සමාජයේ වැඩිපුර සාකච්ඡාවට ගෙනලා තියෙන්නේ. ඒකේ අපි ප්‍රබල කොටස් ආරේ. ඒකේ අනිත් පැත්ත කියවලා තියෙන ප්‍රමාණය මදි. අනිත් පැත්ත කියන්නේ පාර්ලිමේන්තු ක්‍රමයක් ස්ථාපිත කරන්න ඕන කියන එක. ඒ කියන්නේ දැන් අපි එපා කියන එක කියවිලා තිනවා දිගට 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 ඕන කියන එක කියවිලා නැහැ. ඒතර නමුත් ඒකේ අන්තර්ගතයේ තියෙන අරක එපා කියනකොට පාර්ලිමේන්තු ක්‍රමයක් තමයි මේ ඉල්ලන්නේ කියලා. මට වඩාත් හිතෙනවා අපි දැන් ගන්න ඕන මේක තව මේ සමාජයට මේකේ හොඳම අදහස යන්න නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු පාර්ලිමේන්තු පාලන ක්‍රමයක් ස්ථාපිත කරනු කියන පුළුල් ලෙස ඒක දෙපැත්තම එකට සම්බන්ධ කරලා ගන්න ඕන කියලා මට හිතෙන්නේ. දැන් මේක දැන් බලන්න 2015 ජනවාරි 8 වෙනකොට මෛත්‍රී රනිල් අර අපි හිතමු මොනවාද රාජ්‍ය නවන සංවිධාන සිවිල් පුරවැසියෝ ඔක්කොම සෝභිත හාමුදුරුවන්ගේ සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරය පුරවැසි බලය ආදී වශයෙන් ඔය තිබුණු ඔක්කොම සංවිධාන මේ මේ මේකත් එක්ක හිටිය අපිත් හිටියා සටන් පාටෙත් එක්ක හිටියා වැඩ කරේ වෙන රටාවකට. දැන් මේක කරන්න බැරි වුණානේ. බැරි වුණාට පස්සේ දැන් අර ඒ වෙනුවෙන් පෙළගැහිච්ච සමාජ කණ්ඩායම් බලවේග එක්තර අර්බුදයකට ගිහිල්ලා තියෙනවා. දැන් මේ 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 එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා තෝරා ගැනීම සම්බන්ධ ප්‍රශ්නේදී මම අතෙන්ට එනවා. ප්‍රශ්නේදී නම් තුනක් කියුණා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා, සජිත් ප්‍රේමදාස මැතිතුමා, කරු ජයසූරිය මැතිතුමා. දැන් රනිල් මේක නොකරපු මිනිහනේ. රොන්දු වෙච්ච දේ නොකරපු මිනිහා. එයා තමයි ආණ්ඩුවේ නායකයා. එයා තමයි අගමැති. එයා මේක නොකරපු කෙනා. එයා නොකරපු කෙනා නිසා අර බලවේග දැන් මෙතන අපිත් එක සහ අපි කණ්ඩායම එකතු වෙච්ච බලවේගයක් දැන් ගොඩනගලා දිනවා ජාතික ජන බලවේගය කියලා. අර උමනාවම තියෙන තව කණ්ඩායමක් එතන නැහැ. ඒගොල්ලෝ ඉන්නේ එතනින් පිට. අපි තුමු සෝභිත හමුදුරංගේ ව්‍යාපාරය කියන එක. ඒක ඉන්නේ එතනින් පිට. ඉතින් එවැනි අය කල්පනා කරා කරු ජයසූරිය මහත්තයා ගේන්න ඕන රනිල්ට කිව්වා ඔයා ඇවිල්ලා මේ අපිට බෑ මේකට කරගන්න. කරු ගේන්න ඕන. හරි. ඒතොර ඒගොල්ලෝ කල්පනා කරු ගෙනාවොත් මේ ටික නැවත ආපහු එකතු කරගන්න පුළුවන් විධායක ජනාධිපති ක්‍රමයේ අවශ්‍ය කිරීම ආදී මේ කියන යහපාලන කතන්දර ටික දාලා ආපහු මේ ඔක්කොම ටික එකතු කරගන්න බලපෑමක් කරගන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ දේශපාලන වශයෙන් කැමති නැහැ තමන් ඉන්න තැනින් ලේසියෙන් ගැලවෙන්න. ඒගොල්ලෝ කල්පනා කරනවා මේ එක්සත් ජාතික පක්ෂයේ වටා ඉන්න බලවේගය ඒ ඡන්දදායක එකතු කරගත්තම තමයි මේක දැන් කරන්න පාර හදාගන්න පුළුවන් කියලා එහෙම හිතනවා. එතකොට දැන් කරුගේ වැඩෙත් අවුල් වුණානේ. ඒක බැරි වුණා. බැරිම දැන් සජිත් ඇවිල්ලා ඉන්නේ. දැන් ඔන්න මං අර ඔය මාතෘකාවට නිකන් පෙනුමෙන් හරයෙන් නෙමෙයි පෙනුමෙන් අපිටත් වඩා ලොකුවටම කතා කරන කෙනා බවට පත් වෙනවා බලන්න සජිත්. අර අර යහපාලන කතාවේ කියපු ටික හරි සජිත් තරහා කියෝගෙන දැන් ෂුවර් එකටම මේ වෙලාවේ කට්ටිය කල්පනා කරන වැඩි සජිත් එක්ක සම්බන්ධ වෙන්න කොහොමද අර යහපාලන කාරණා ටික සූත්‍රගත කරගන්නේ. එතකොට ඒකේ ඇතුලේ අනිවාර්යෙන්ම එනවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කියන එක. පොඩ්ඩක් ඔබතුමා දැන්
නෑ මගේ තැනට එනවා. මොකද දන්න මේ සමහරව කියලා එන්න ඕන මේ මේව ඇතුලේ සමහර සටන් පාඩ සමහර වෙලාවට එන්නේ ඒවා උපක්‍රමික සටන් පාඩ විදිහට. හොඳයි මගෙත් මේ උපක්‍රමික ප්‍රශ්නයක් මේක. දැන් ඔබතුමා එහෙම කිව්වට දැන් 2015 විද්‍යාක ජනාධිපති ක්‍රමයේ අහෝසි නොවුනට එහි තිබුණු බොහෝ බලතල අඩු වෙනවා. දුර කාලයේ අවුරුදු 6 අවුරුදු 5 බවට පත් වෙනවා. ඊට පස්සේ අමාත්‍යංශ තබාගත හැකි ප්‍රමාණය පිළිබඳ නිර්ණයක් වෙනවා. ව්‍යවස්ථාදායක සභාව, ස්වාධීන කොමිෂන් සභාව වැඩිමනක් අවශ්‍ය නැහැ. දැන් කෝප් කමිටුවේ සභාපති ධූරයේ සුනිල් හඳුනිත් සහෝදරට ලැබෙන්නේ. ඒ නිසා රටට සිදුවුණු සේවය විශාලයි. ඒ නිසා ඔබතුමාලට හැමදාම මේ එක්සත් ජාතික පක්ෂයට බැන බැන එක්සත් ජාතික පක්ෂ රණ වික්‍රමසිංහට ඇඟිල්ල දික් කරන එක යුතු නෑ නේද? ඔබතුමාට සම්පූර්ණ ප්‍රතික්ෂේප කරන්න බෑ ඔබතුමාට එහෙම. මේමයි මේ රටේ මෙච්චර කල් තියෙන අපි අපි සමාජයේ කවුරුත් හරිද විවේචනය කරන දේවල් ටිකක් තියෙනවා වෙනස් වෙන්න ඕන කියන දේවල් ටිකක් තියෙනවා මේ පක්ෂ දෙක තමයි මේ රටේ මෙච්චර කල් අවුරුදු 71ක් රට කරේ එතකොට කරපුවා තියෙනවා නැති ඒවා තියෙනවා දැන් අධිවේගී මාර්ගය ගන්න ඈ කරපු එකක් නේ හොඳයි නේ අපේ ප්‍රශ්නේම නෙමෙයි මේත අවුරුදු 20කට විතර කලින් ලංකාව පුරාම අධිවේගී මාර්ග පද්ධතියක් හැදිව හැකියව තිබ්බා. ඒකෝ ඒක කරන්න මේගොල්ලෝ අසමත් වුණා. හරි. එතකොට කරපු නාස්තිය වංචා දූෂණ හොරකම් මේවා නිසා අපේ රට අපි කියන්නේ මේගොල්ලෝ බෝක්කු හදලා තියෙනවා, පාරම් හදලා තියෙනවා, ලයිට් දීලා තියෙනවා, විවිධ වැඩ කරලා තියෙනවා. කරලා නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ. ඊට වඩා දහස් ගුණයක වැඩ කළ හැකිව තිබුණා. එය කරන්න බැරි වුණේ මේ පාලකයන්ගේ මේ නිසා මේ නිසා මේ නිසා මේ නිසා. ඒක අපේ මාතෘකාව කරලා නැහැ කියලා නෙමෙයි. හ්ම්. රනිල් වික්‍රමසිංහ මහත්තයා කරපුවා තියෙනවා. හ්ම්. ඒ විශේෂයෙන්ම සඳහන් හොඳ දේවලුත් තියෙනවා. දැන් අපි හිතමුකෝ 19 වෙනි සංශෝධනේ අපිට අනුව හොඳයි. දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට අනුවනේ නරක. ඔව්. අපිට අනුව හොඳයි. හ්ම්. ඒ හොඳ අර අර කතා කරපු මහත්මයා ඉන්න දෙසට එහෙම ඉන්න අය කල්පනා කරන එක හොඳයි කියලා. ඉතින් මගේ අර කියපු එක ඉවර කරගෙන නැත්තම් ප්‍රශ්නෙට උත්තරේ නොදුන්න වෙනවා මම. එතකොට දැන් අපි ජනජාතික ජන බලවේගයේ විදියට මෙහෙම යනකොට මේකට එකතු නොවිච්ච ඒත් විදායක ජනාධිපති ක්‍රමයේ ඇතුළු වෙනස් වෙන්න ඕන කියලා කල්පනා කරන කට්ටිය තව පිටේ ඉන්නවා. පිටේ ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ දැන් සජිජ්ජෙ එල්ලෙන්න ඕන. ඒගොල්ලන්ට ගෝටා ගෙල්ලෙන්න බෑනේ. ගෝටාබේ රාජපක්ෂ මහත්තයා ගෙල්ලෙන්න බෑ. ඒගොල්ල සජිජ්ජෙ එල්ලෙන්න ඕන. ඒගොල්ලන්ට වෙන විකල්පයක් නැහැ. හරි. ඒගොල්ලන්ට පහසුයි කරුව ගෙනාවන. පොඩි පහසුවක් තියෙනවා. හරි. හැබැයි දැන් ආවේ කරුව ගේන ට්‍රයි කරා ට්‍රයි කරා ට්‍රයි කරා ට්‍රයි කරා බැරි වුණා. දැන් සජිත් ආවා. දැන් ඒ කණ්ඩායම මේනකොට කල්පනා කරනවා ඇති සජිජ්ජෙ එල්ලෙන්න සූත්‍රය හදාගන්නේ කොහොමද කියලා. හරි. අනිවාර්යයෙන්ම එතනට ඒගොල්ලන්ට දාගන්නම වෙනවා විදායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කරනු ලැබේ කියලා. කරන්නේ උපක්‍රමිකව ජනතාව එකතු කර ගැනීම අරමුණු කරගෙන ඕක කරනවාමයි. ඔබතුමාලා කරනවද? ඉන්නකෝ දැන් අපේකට එන්නේ. අරක කියලා යන්න ඕන මිනිස්සුන්ට. රටේ ජනතාවට. ඒගොල්ලෝ සජිත්ත කැමති නැහැ. හරි. කරුව ගේන්න තමයි කැමති. ඒගොල්ලෝ හිතනවා කරු ගෙනාම ජනතාව කොටු කරන්න පුළුවන් ආයේ 2015 වගේ. හරි දැන් ඒක බෑ හැබැයි බැරි වුණාට ඒගොල්ලෝ කල්පනා කරන්නේ කොහොමද දන්නවද සජිත් එක්ක සෙට් වෙන්න කොහොමද දැන් සූත්‍රය හදන්නේ ඒක දැන් හිතන්න ඉඳ වෙනකොට බලා ගන්න පුළුවන් ඒගොල්ලෝ වරුවට විදායක ජනාධිපති ක්‍රමයේ අවශ්‍ය කරන්න කියන එක ගේනවා අනිවාර්යෙන්ම අපි ඉන්නේ අවශ්‍ය කරන්න ඕන කියන තැන බෑ ඒක මෙහෙමයි දැන් අපි අපේක්ෂකෙත් දාලා තියෙනවා අපේ අනුර කුමාර දිසානායක සහෝදරයා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා දැන් මේ මැතිවරණයේ අපේ සැලැස්ම සකස් වෙන්නේ මූලික පදනම සකස් වෙන්නේ ජනාධිපතිවරණයේ මහ මැතිවරණයේ දෙකම එකට සලකලා අරගෙන දැන් අපි මේ මේක ගන්න එක එක දෙකම එකට දාලා ගන්න පුහුල් හොරා කරෙන්ද නේද නෑ මම කියන්නේ මෙහෙම ඔතනට අවශ්‍ය පාර්ලිමේන්තු බලය අල්ලන්නට අහන්නකෝ කියන එක එතකොට මේක පැහැදිලි පත් වෙන ජනාධිපතිවරයාට ඕනකම තිබ්බත් පාර්ලිමේන්තුව කැමති නැත්තම් දැනට තියෙන ව්‍යවස්ථාව අනුව විදායක ජනාධිපති ක්‍රමයේ අවශ්‍ය කරන්න බෑ. දිනන මිනිහා කැමති වුණත් බෑ. හරි. ඒයි පාර්ලිමේන්තුවෙන් 3/2ක් අවශ්‍යයි. හරි. පාර්ලිමේන්තුවේ 3/2 ගන්න පුළුවන් නම් දිනන මිනිහා අකමැති වුණත්
විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න පුළුවන්. ඒ තමයි මොනවාද අපි අදහස් විමසන්නේ නැද්ද ජනමත විචාරණයක? නෑ නෑ ඒක තමයි මේ කියන්නේ. පුළුවන් කියන්නේ ඒක පළවෙනි දේ වෙන්න ඕනනේ. පළවෙනි දේ තමයි පාර්ලිමේන්තුවේ 3/2කින් සම්මත වෙන්න ඕන. ඒ සම්මත වුණාට පස්සේ ජනාධිපතිවරයා කැමති වුණත් අකමැති වුණත් ඔහු ජනමත විචාරණය කැඳවන්න ඕන. ජනමත විචාරණය කැඳවීමේ බලය තියෙන්නේ කාටද? පාර්ලිමේන්තුවට නෙමෙයි. ජනාධිපතිවරයාට. ජනාධිපතිවරයා ජනමත විචාරණය කැඳවන්න ඕන. හරි. ඒ නිසා විදායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කිරීම කියන වැදගත් දේශපාලන මාතෘකාව වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණය සඳහා ජනාධිපතිවරණයයි මහමැතිවරණයයි දෙක එකට සම්බන්ධ කරලා තමයි ඒකට උත්තරය හොයන්න වෙන්නේ. එතකොට මම කියන්න යන්නේ විවේකයක් ඕනද? එතකොට මම කියන්න යන්නේ මේකයි අපි විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා පාර්ලිමේන්තු ක්‍රමයට යන්න ඕන කියන ස්ථාවරෙ ඉන්නෝ. ඒ ඇයි කියලා තව ටිකක් පස්සේ අපි කතා කරමු. ඒකට ක්‍රමය තමයි ජනාධිපතිවරණය දිනන්නත් ඕන, පාර්ලිමේන්තුවේ බලය අල්ලන්නත් ඕන. ඒ තුල තමයි මෙය අහෝසි කිරීම ස්ථිරසාරව කරන්න පුළුවන්කම ලැබෙන්නේ. දුරකථන මෙතුමක් අපිට තිබෙනවා. ආයුබෝවන්. ආයුබෝවන්ද? ආයුබෝවන් ඔබතුමා කොහෙන්ද? කවුද? මහනුවරින් මහනුවර වැරල්ලගමින් විජේසේකර මහත්තයා. මහනුවරින් වැරල්ලගමින් අර නුවර පැත්තෙන් තමයි ඔබතුමාට වැඩිපුර ප්‍රශ්න ඉද කඩු ගන්නවා පිළිමතලාව වැරල්ලගම. මම ඊයේ ඒ පැත්තෙන් දැන් ආවේ. ඒක තමයි. මේ ආයිබෝන් ලාල්කන්ද සහෝදරයා. ආයිබෝන්. මේ දවසක් මේ විද්‍යුත් මේ සභාවෙන් කෙනෙක් මේ හිටපු කියන්නේ හිටපු විකනාධිපති ලංකා ජීආර්ගේ කාලෙම හිටපු එක්කෙනෙක් කීවා. ඒ කාලෙින්ද මේ ලංකාවේ මේ නොයෙකුත් දූෂණ අක්‍රමිතා අල්ලස් කියන්නේ තිබුණා තෑහෙන්න. එතකොට ඒ කාලේ ජේආර්ගේ ඉඩමත් තිබිලා මෙයා ඉද්දි ඒකට බදු ගාන්ති ගියාට පස්සේ මෙයාට අන්තිමේදම මෙයාගේ පෙන්ෂන් එකත් එයා නැති කරගමු නැති කර නඩු දාලා නඩුවෙන් හැබැයි ඒ විකනාධිපති දින්නල. ඉතින් මම ඔබතුමාලාගෙන් අහන්නේ ඔබතුමාලා ආපුවා මේ රටේ මහජන දේපළ හොරකම් කරන දූෂිත තක්කඩි හොරුරල ඒ වගේම මේ රටට කුඩු ගෙන්නන එකී මෙකී නොපි අපරාධකාරෝ ටික ඔය කට්ටිය සදාහතම ඒ කට්ටියට මොන නීති මාර්ගයෙන් ක්‍රියා මාර්ගයක් ගන්නවද? එතකොට මහත්මයා කිව්වා ඒ මේ කවුද විගණන මහත්මයා කිව්වා ඒවා දූෂණ බීජ නරවම නැතුළොත් ලංකාවේ දවසකට කෙනෙකුට රුපියල් 800න් ජීවත් වෙන්න පුළුවන් කිව්වා ඒ වගේ දේවල් නැති වුණොත් කියලා. ඔබතුමාලා ඒ වගේ පිළිතුරක් ඉදිරියේදී ගන්න බලාපොරොත්තු වෙලා ගන්නවා නම් හොඳයි කියලා හිතලා මොකද අපි විශේෂයෙන් ගිය වාරත් අපි ඡන්දය දුන්නේ මේ හොරු තක්කඩි දූෂණ බීජ රටෙන් තුරන් කරන්න ඕනේ. එතකොට තමයි මේ රට හදන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමාලා එදී කරයි කියලා. ඒ ප්‍රශ්නෙට මම පොඩි දිගුවක් කරනවා. ඔබතුමා ඒ ප්‍රශ්නයේ ඔහු අහන්නේ දූෂණ මංචා මේ සියල්ල නැති කරනවා කියලා. පුළුවන්ද බැයිද? කෙටි උත්තරයක් දෙන්න මට. පුළුවන්. මං කියලා බෑ කියලා. හරි අපි කතා කරමු. මං කියලා බෑ කියලා. පළවෙනි ප්‍රශ්නේ තව චුට්ටක් ඉවර කරලා. මම බෑ කියලා කියනවා. හරි මං පුළුවන් කියලා කියන්නේ මම. මං බෑ කියලා කියන්නේ ඇයි කියලා කියන්නද? නෑ මම පුළුවන් කියනවා. මං බෑ කියලා කියන්නේ ඇයි කියලා කියන්නද? කියනවා. කවුරු ආවත් මේ රටේ තිබෙන රාජ්‍ය නිලධාරීන් යකර්ෂමතාවයේ සහ මාෆියාව දේශපාලන සහ රාජධාරි මාෆියාව තුල ඔක සහෝදරය කාටවත් කරන්න බෑ. එතන වෙනස් නෝක. ඉස්සෙල්ලා අපි ඉන්න ඕන පුළුවන් කියන තැන. ඒක තමයි එක. නමුත් අර අතන වෙනස් වෙන්න ඕනි නේද? නෑ නෑ මං කරන විදිය කියන්න. ගෝල් පේස් එකට ගෙනල්ලා රැහේ නම් පට්ට ගන්න කතාව වගේ නෙමෙයි. ඒක නම් මේ නිකන් කයිවාරුනේ. එතකොට අර මැතිතුමා ප්‍රශ්නෙත් එක අපි විදායක ජනාධිපති ක්‍රමය අහුසි කරන්න ඕන කියන එක පිළිගත්ත කණ්ඩායමක්. ජාතික ජන බලවේගය. අර මම කියපු ලියවිල්ලේ එයත් අන්තර්ගතව තිබෙනවා. ඒතර අපිට සම්බන්ධ වෙනවා කියලා කියන්නේ මේ ඒවත් අදාළයි. එතකොට හැබැයි ඒක අපි කරන ක්‍රියාවලිය බවට අපිට පත් කරගන්න වෙන්නේ අපි මේ පාර අපේක්ෂකයා ඉදිරිපත් කරන්නේ දිනන්න. අපි ජනතාවට කියනවා දිනවන්න. ජනතාව මැදිහත් වෙනවා නම් දිනවන්න පුළුවන්. ජනතාව මැදිහත් නොවෙනවා නම් ඒක කරන්න බෑනේ. ජනතාවට ඕනකම තියෙනවා නම් මේ තියෙන දේශපාලනය මිදෙන්න යහපත් රටක් අර කියපු තත්ත්වයේ වගේ තත්ත්වයක් නිර්මාණය කරගන්න මේක වෙනසක් කරන්නම වෙනවා. එහෙම නැත්නම් නැවතත් එම තනි වචනෙන් කිව්වොත් එම ඈ එච්චරයි. ඒ නිසා මගේ ප්‍රශ්නේ පිළිතුර ඔයකට දෙනවා. එතකොට විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම එකක් මේ ජනාධිපති වරණය සහ ඊළඟට එන පාර්ලිමේන්තු මැතිවරණය අතර අන්තර් සම්බන්ධයක් සහිතව එකට අරගෙන තමයි කරන්න වෙන්නේ.
රට ගොඩනැගීමේ කටයුතුදිත් එහෙමයි අනිකුත් කටයුතු වලදීත් දැන් රටක් හදන කාර්යභාරයේ ලොකුම කොටස තියෙන්නේ ජනාධිපතිවරයාට නෙමෙයි ආණ්ඩුවට ආණ්ඩුව තමයි ව්‍යවස්ථානුකූලව රට රටේ ආර්ථිකය රට ගොඩනැගීමේ කාර්යභාරයේ ප්‍රධාන කාර්යභාරය තියෙන්නේ එතෙන්ට ආණ්ඩුවට ආණ්ඩුවයි ජනාධිපතිවරයයි සම්බන්ධ වෙලා තමයි මේක කරන්න තියෙන්නේ විධායක ජනාධිපති ක්‍රමෙත් එහෙමයි ඒ නිසා අපි පළමුව කියන්නේ අපේ අපේක්ෂකයන් දිනවන්න අපි ඇවිල්ලා තින්නේ දිනන්න බලාපොරොත්තුෙන් ඒ අපේක්ෂාවෙන් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ බලය ගොඩනගලා දෙන්න මේ දෙක එකට අරගෙන තමයි මේ වැඩේ කරන්න වෙන්නේ විරාමයකට යන්න අපිට විතරක් නෙමෙයි වෙන ඕනම කෙනෙකුත් කරනවා නම් කරන්න වෙන්නේ එහෙම වෙන කිසිවෙක් ඕක කරන්නේ නෑ ඉතිහාසයේ ඔප්පු කරලා තියෙන්නේ වෙන කවුරුත් මේක කරන්නේ නෑ කියන විරාමයකට පෙර අර මීට පෙර අපිට ලැබුණු දුරකථන මතුඹට කෙටියෙන් හෝ පිළිතුරක් ලබා දුන දූෂණ සහ වංචා නෑකට ලොකු උත්තරයක් දෙන්න දෙනවා මට කෙටි උත්තරේ නම් ඔව් කරනවා ඔව් මම බෑ කියලා කිව්වා කරනවා කියපුවාට ඒක මෙහෙම වෙලා නැහැ නේ අද වෙනකන් ඒ නිසා ඒක ඊට වඩා ඒක ගැන කතා කරන්න ඕන විරාමයෙන් පස්සේ අපි දෙන්නේ ඒක ගැන කතා කරමු අනිවාර්යයෙන් අපි විරාමයෙන් විරාමයට පෙර මම ලාල් කාන්ත මහත්මයාට අභියෝග කරා ඔහු දුන් පිළිතුරකට ඔහු කව දූෂණ වංචාව තුරන් කරන්න පුළුවන් කියලා මම කිව්වා මේ රජයේ නිලධාරීන් සහ යම් යම් මාෆියා කොටස් එකතු වෙලා මේ දූෂණ වංචන කරන පුද්ගලයන් රකින්න නිසා එහෙම කරන්න බෑ කියලා මම කැටි පිළිතුරක් බලාපොරොත්තු වෙනවා කාල වේලාව සීමිත නිසා කොහොමද කරන්නේ දැන් දූෂණය වංචාව කියන එක සංස්කෘතියක් වෙච්ච රටක් මේක සංස්කෘතියක් වෙලා දැන් යමක් සංස්කෘතියක් වුණාට පස්සේ ඒක ගලවන්න ටිකක් ඔබ කිව්වා වගේ අමාරුයි සංස්කෘතිය ඒක නෙමෙයි නං කෙනෙක් ඒක කරාට පස්සේ එයාට දනුවන් දුන්නම ප්‍රශ්නේ ඉවරයි. හැබැයි යමක් සංස්කෘතියක් වුණාට පස්සේ ඒ කියන්නේ අපි රජයේ සේවකයෙක් ඉඳන් ගත්තොත් අපි කියනවා හොරකම් වංචා දූෂණ අඩු වැඩි වශයෙන් ඉහළ සිට පහළ දක්වාම මුළු සමාජය වෙලාගෙන මේක පැතිරලා තියෙනවා. එතකොට කෙනෙක් හොරකම් කරන්නේ ජීවත් වීමට කන්න නැති කමට පොල් ගෙඩි දෙක ඇඳන් ගියේ ඒ වැඩේටනේ. ඒකත් හොරකමක් නේ. හරි ඒ එදිනෙදා ජීවිතයේ යන්තම් ගැට ගහ ගන්න තියෙන අමාරුකම විසින් ඒව කරන අය ඉන්නවා. ඒ අය ගැන අපි සැලකිල්ල ගන්නෑ. ඒකත් වැරදි තමයි. නමුත් ඒක නෙමේ ප්‍රශ්නේ. හරි ඒක අනුමත කරනවා නෙමේ මේ. නමුත් උන්ගේ වැඩිපුර දඬුවම් දෙන්නේ සහෝදරයා. හරිද? ඒක අපි කවුරුත් මේක නවස්නවත දෙන්නේ. ඒක තමයි. නමුත් පොල් ගෙඩි දෙකක් කන්න නැතුවට නෙමේ. ගෙදර ළමයාට කිරි ටික දෙන්න නැති කමට කඩින් කිරි පිටි පැකට් එක හොරකම් කරපු මිනිහාට අපේ චාන්ස් එක තියෙනවා. එහෙමයි නෙමෙයි මේ 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 අහන්නෙත් එහෙමයි නෙමෙයි ඒ ඊට මහ පරිමාණ කට්ටිය. ඉතින් ඒ ඉස්සෙල්ලම මේ මේකට උත්තරේ තියෙන්නේ මුදුන සුද්ධ කරන්න ඕන. මුදුන සුද්ධ කරන්න තමයි අපි මේ අපිට බලය දෙන්න කියන්නේ. ඒ කියන්නේ ඒකට නායකත්වයක් දේශපාලන නායකත්වයක් ඕන. හරි. එතකොට අපි මේ එක්සත් ජාතික පක්ෂ පාලනය අයින් කරලා මේ දෙගොල්ලෝ අයින් කරලා බලය ගොඩනගලා අපිට දෙන්න කියන එකේ අදහස තමයි මේ සොර මුල පැත්තකට දාන්න ඕන. දැන් UMP කාවම ඒගොල්ලන්ට කරන්න අරගොල්ලෝ ඉඩ දෙනවා. ඒගොල්ලෝ ওই දෙගොල්ලෝ කල්පනා කරන විදියක් තියෙනවා. ওই දෙගොල්ලන්ගේ මේක කරන්නේ නැහැ. කරෙත් නැහැ. ඔප්පු වෙලා තියෙනෙත් ඒක. දෙගොල්ලෝ අපි දෙන්න කියලා හිතන්නකෝ. ඔයා කොයි පැත්තද බාර ගන්න කැමති? එක්සත් ජාතික පක්ෂයේ පෙරමුණ ඔයා, අනිත් පෙරමුණ මම කියලා කියන්නකෝ. දැන් ඔයගොල්ලෝ දිනුවට පස්සේ මේ මම කල්පනා කරන්න පුරුදු වෙලා තියෙනවා. දැන් ඒගොල්ලන්ගේ වාරේ. ඒකට ඒගොල්ලන්ට ඉඩ දෙන්න ඕන. හරි. ඉඩ දෙනවා. ඉඩ දෙනවා ඔය බොරුවට එහෙමෙන් ජනතාවට පෙන්න වචනේ දාන්නේ ඊට පස්සේ මම ආපහු බලයට ආවට පස්සේ ඔයා කල්පනා කරනවා දැන් ඒගොල්ලන්ගේ වාරය ඒගොල්ලන්ට ඉඩ දෙන්න ඕන ඊළඟ වාරේ ආයි අපේ හරි දෙපැත්තට මාරු වෙන්නත් පුළුවන් ඒ පැත්තෙන් මේ පැත්තට ගිහිල්ලා ඒකත් එක්කත් ඕනනම් සම්බන්ධ වෙලා යන්න පුළුවන් ඒතර වාරේ හැමදාම තමන්ගේ දැන් සමහර අය ඉන්නවනේ වාරේ හැමදාම දින ඔයා ආවට පස්සේ මම ඒ පැත්තට යනවා ඒ පැත්තේ මේ පැත්තට එනවා ඒතර සමහරු ඉතින් ඒක ඒගොල්ලෝ රකින්නවා ආරක්ෂා රනිල් වික්‍රමසිංහ මහත්තයා සහ ඔය කියන කණ්ඩායමේ පෞගේ කාලේ වෙච්ච මොනාරි හොරකම් වංචා දූෂණ තියෙනවා නං මහා බැංකුව එකනේ ලොකුවටම සාකච්ඡා වෙච්ච එක හරි අපිටම තව තියෙන වෙනවනේ ඇත්තනේ ආයෝජකේ රටට ආවොත් අද කොමිස් කියන ඒවා යනවනේ ඒවා ගන්නවනේ ඒ ඒක දැන් මේක ඒකයි මං කියේ සංස්කෘතියක් සිස්ටම් එකක් එතකොට ඒක ඇතුලේ හොරකමට වංචාවට දූෂණයට එරෙහිව පෙනී ඉන්න මිනිහවනේ දැන් ප්‍රතික්ෂේප වෙන්නේ ඒ යමක් සංස්කෘතියක් වුණාම ඒකට විරුද්ධව යන මිනිහව තමයි ඒ සංස්කෘතිය විසින් ප්‍රතික්ෂේප කරන්නේ. දැන් අපිට වෙලා තියෙන එකනේ.
හරි එතකොට අර කිරිපිටි පැකට් එක ගෙනියන කෙනා තියෙනවා මට මේ දින chance එක නැතු වෙයි වැලි ටික අනේ වැලි ටික කොට දාන සමහර කට්ටිය ඉන්නවා එදා වේල ගැට ගහ ගන්න වැලි ලෝඩ් එකක් ගහගන්නේ මහවැලි ගඟේ කොයි හරි අතු ගංගාවක නමුත් මහා ජාවාරම් කාර්යෝ ඉන්නවනේ වෙන කට්ටිය එතකොට අපි කතා කරන්නේ අර වැලි ලෝඩ් එකක් ගහගෙන යන මිනිහාගේ ඒකත් බේරන්න ඕන නමුත් ඒක වෙන ප්‍රශ්නයක් ඒක යාට ජීවත් වෙන්න බැරි කමේ ප්‍රශ්නයක් හරි හැබැයි මේ මේ ඉවුර කපලා ඔක්කොම කරගෙන ඈ මහා පරිමාණයෙන් කරන කට්ටිය එහෙම ප්‍රශ්නයක් නෙමෙයිනේ ඒක නවත්තන්න තියෙන එකම ක්‍රමය තමයි මුදුන රටේ බලය මේ දෙකෙන් අයින් කරලා මම නම් කියන්නේ ජාතික ජන බලවේගයට දෙන්න ඕන අපිට දෙන්න ඕන කියන වචනේ ඕනම් මට අපිට දෙන්න ඕන ඇයි අපි මේක ට්‍රේන් කරනවා දිනපතා අපේ අපේ ව්‍යාපාරයේ බලන්න අපි සංස්කෘතියක් හදනවා කැපකිරීම හරි ඇයි ඒක හදන්නේ මොකටද අපේ අපේ ව්‍යාපාරය ඇතුලේ හොරකමක් වංචාවක් දූෂණයක් මහජන මේවා කරොත් අයින් කරනවා ඇයි ඒ එහෙමයි තියාගන්නේ අපි මොකක්ින්දද රටේ නීතියේ වෙනුවේ නීතියේදී ඒක මොකක් හරි උනේ නැතත් අපේ නීතියේදී අපි ඒක කරනවා ඇයි එහෙම කරලා හදන්නේ ඒක පොඩ්ඩක් රළුයි තමයි පොඩි අමාරුවකුත් තියෙනවා ඇයි එහෙම හදන්නේ දැන් ඔය අපි එක එක മന്ത്രി කෙනෙකුටවත් නැහනේ ඔය ප්‍රශ්නේ දැන් සමහර කෙනා පාර්ලිමේන්තුවේ 225ටම කෙලවලා දාන්න ඕන බෝම්බ ගහන්න ඕන මේකට ඔහොම ඔහොම කියනවනේ හරිද මම කියන්නේ අපේ හැය මේ සමාජයේ කියන කිසිම චෝදනාවකට අදාළ නැහැ හොරකමට වංචාවට දූෂණයට මහජන දේපල නාස්තිය ඔය කිසි දෙයකට අදාළ නැහැ අපි මේ විනය පෙන්නලා තියෙනවා ඒ ඒ ඒ හැය දෙනා විතර නෙමෙයි ඇයි අපේ පළාත් සභාවල හිටපු മന്ത്രിවරු ටික ඔක්කොම මේක පෙන්නලා තියෙනවා හරි දැන් රට ඉල්ලන දේශපාලන සංස්කෘතිය අපි මේ ක්‍රියාවට නගනවා පෙන්නනවා ජීවිතෙන් භාවිතාවෙන් මේ මොහොතේ ගත්තොත් පළාත් පාලන ආයතනවල മന്ത്രിවරු සහ മന്ത്രിවරියෝ අපේ മന്ത്രിවරියෝ മന്ത്രിවරු සහ 437ක් ඒ භාවිතාවේ යෙදෙනවා මේ ඔප්පු කරනවා දැන් ඔබතුමා කියන දේ ඔබතුමාලේ කට්ටිය විතරද එහෙම දැන් මම කියලා හිතමුකෝ දැන් ඔබතුමාට මම මාධ්‍යවේදියෙක් විදිහට මාධ්‍යවේදීන් ගැන කතා කරනවා සල්ලි අත යටින් ගන්නවා නොයෙකුත් දේවල් දැන් ඔබතුමාට කොහෙද ඇහිලා තියෙනවද මම හොරකම් කරලා තිනවා කියලා නේ නේ මම දැන් ඇයි ඔබතුමා එතකොට ඔබතුමාලා ගැන විතරක් ඔය වර්ණනා කරන්නේ මේ රටේ ඔබතුමාලට සම්බන්ධ නොවුණු මිනිස්සුත් ඉන්නවනේ දූෂණ වංචාවට විරුද්ධ සහ ඉතින් ඒ වගේ අයනේ අර කතා කරේ ඒ වගේ කෙනෙක් තමයි අර කතා කරන්නේ හොරෙක් කවදාක්වත් ඔක කතා කරන්නේ නැහැ හරි ඒ වගේ අයට විතරයි ඒ වෙනුවෙන් අවයාජව පෙනී ඉන්න පුළුවන්කම තියෙන්නේ. දැන් ඔබ එහෙම කරන්නේ නැහැ. ඔබට පෙනී ඉන්න පුළුවන්. මට පෙනී ඉන්න පුළුවන්. දැන් ඔය අපිට එක එක චෝදනාවක් කියලා මේ විවේචනය කරනවා කියලා. ඒ අයිතිය අපිට තියෙනවා. ඒ අයිතිය අනිත් අයට නැහැ. එතකොට ඒගොල්ලෝ උත්සාහ කරනවා මේ අයිතිය නැති කරන්න. දැන් අපි තුමු මෙතන මේ කණ්ඩායම් දෙකම හොරකම් කරනවා. ඒගොල්ලන්ට ගොඩක් විවේචන තියෙනවා. එතකොට ඒ විවේචනේ ඉදිරිපත් කිරීමේ සුජාත අයිතිය තියෙන්නේ අපිට. හරි. එතකොට කවුරු හරි කියනවනේ විවේචනය කරන්න එපා. අර දෙගොල්ලෝ තමයි මේ මතය හදන්නේ. ඒ විවේචනය කිරීමෙන් වැඩන්නේ. ගෝඨා විවේචනය කරන්නේ. ගෝඨාට විවේචනය කරන්න බෑ. හැබැයි අපිට පුළුවන්. ඒ නිසා අපි ඒ අවිය අත්තරින්නේ නැහැ. මොකද ඒ අවියේ සුජාත අයිතිය තියාගන්න පුළුවන් වෙලා තියෙන්නේ අපිට විතරයි. හරි. ඒක අපි අත්තරින්නේ නැහැ. හැබැයි එතනින් අපි නතර වෙන්නේ නැහැ. අපි මේක ගොඩනගන විදිය කියන්න ඕනේ. ලාකන් සහෝදර මම දැන් කැමති මේක පාර්ලිමේන්තුව පැත්තට ගෙන කමක් නැද්ද? කමක් නැහැ. අපිට වෙලාව පිළිබඳ ප්‍රශ්න තියෙනවා. මම කැමති ආර්ථිකය ගැන තව මේක පුළුල්ව අපිට සාකච්ඡා කරන්න පුළුවන්. මම එතෙන් දෙනවා. දැන් අපි දැන් පාර්ලිමේන්තුව පිළිබඳ අපි අත්දැකලා තිබෙනවා. පාර්ලිමේන්තුවට යවන පුද්ගලයන් බිහිවන්නේ පුරවැසියන් තුලින්. මා තදබල් ලෙස විශ්වාස කරනවා පුරවැසියන් හොඳයි නම් ඔවුන්ගෙන් කෙනෙක් තමයි දේශපාලඥයන් බවට පත් වෙන්නේ. හැබැයි අපේ රටේ මේ පුරවැසියන්ගේ තිබෙන නොහොඳකමත් මේ වර්තමාන තත්ත්වයට බලපාලා තිබෙනවා. මම පාර්ලිමේන්තුව ගැන කතා කරනවා කිව්වේ දැන් ඔබ එක්සත් ජාතික පක්ෂයේ චෝදනා කරාට රන්සිංහ ප්‍රේමදාස මහත්මයාගේ සමයේ 12.5ක අවම ඡන්ද ප්‍රතිශත ලබා ගන්නට ඕන කියන කාරණේ 5% දක්වා අඩු කිරීම තුළ ජනතා විමුක්ති පෙරමුණටත් පාර්ලිමේන්තුවේ ප්‍රධාන බලවේගයක්. කණ්ඩායම පොඩි වුණාට තමුන්වහන්සේලා බොහොම ලොකු බලවේගයක් බවට පත් වෙනවා. එතකොට දැන් මේ පාර්ලිමේන්තුවේ කතාවක් තිබෙනවා මේ පාර්ලිමේන්තුව ස්ථාවර වෙන්නේ මේ තිබෙන ක්‍රමය නිසා. පුංචි පුංචි පක්ෂ නිසා පාර්ලිමේන්තුව ස්ථාවර වෙන්නේ නැහැ කියන කාරණේ. අපි මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕන කියලා කියනකොට එන තර්කයක් තමයි දැන් මේ තියෙන විදිය අනුව පාර්ලිමේන්තු ක්‍රමයකට ගියොත් ස්ථාවර පාර්ලිමේන්තුවක් හදාගන්න බැරි වෙනවා කියන කතාව. ඔව්. ඒක නේද? නෑ ඒකත් එක්තරා කාරණයක්. මම අහන්න යන්නේ දැන් තමුන්වාසක මේ ඡන්ද ව්‍යාපාරයේ තුල පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම කොහොමද කරන්න උත්සාහ කරන්නේ? දැන් ජනතාව බලාපොරොත්තු වෙනවා ජයපෙට ඇත්තටම කිව්වොත් මේක අපි අවංකව කතා කරමු ලාල්කාන්ත මහත්මයා
ජනතාව හිතනවා ජේපී එකට 10ක් 15ක් තිබ්බන ජනතාවත් පුදුම ආත්මార్థකාමී. ඔවුන් කැමති මේ 10ක් 15ක් කරගෙන ජේපී එක ලව්ව අපේ වැඩ ටික ඔක්කොම කරගන්නට. දැන් මේ ඡන්ද ව්‍යාපාරය තුල තමුන්නාන්සලා කොහොමද පාර්ලිමේන්තු බලයක් අල්ලන්නට බලාපොරොත්තු වෙන්නේ? කොහොමද ස්ථාවර පාර්ලිමේන්තුවක් නිර්මාණය කරන්නට දායක වෙන්නේ? ඔව් මෙහෙමයි. දැන් අපි 20 වෙනි සංශෝධනය කරවන්නේ. ඒකත් තාම පාර්ලිමේන්තුවේ තිබෙනවා. දැන් මේවා එකට ඔක්කොම ගැට ගැහිලා තියෙන්නේ. ගැට ගැහිලා කියන්නේ මම ඒකයි කිව්වේ ස්ථාවර පාර්ලිමේන්තුවක් කියන කතාවේදී දැන් මේ තියෙන ඡන්ද ක්‍රමයේ අනුව සහ මේ බෙදිලා තියෙන අනුව එක තර්කයක් තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා පාර්ලිමේන්තු ක්‍රමයකට ගියොත් මේකේ අස්ථාවරත්වයක් ඇති වෙයි. දිනන කට්ටියට කරගෙන යන්න බැරි වෙයි. යම් යම් කණ්ඩායම්වල ග්‍රහණයට ලක් වෙයි. ඔහොම සාකච්ඡාවක් තියෙනවානේ. එතකොට අපි කැමති ඒකට උත්තරයක් දෙන්න. උත්තරේ මොකද්ද? දිනන කණ්ඩායමට ස්ථාවර බලය තබා ගැනීමට අදාළ කරන මන්ත්‍රී සංඛ්‍යාවක් ලබා දීමට අදාළ කරන සූත්‍රයකුත් මේකට ඇතුල් කළ යුතුයි. හරි. දැන් අපි ගෙනල්ලා තියෙන 20 වෙනි සංශෝධනයක නැහැ කියන්නකෝ. අපි කියනවා විධායක ජනාධිපති ක්‍රමය අහිංසක කරමු, පාර්ලිමේන්තු පාලන ක්‍රමයක් හදමු. ඒ පාර්ලිමේන්තුව මැදිහත් වෙලා ජනාධිපති කෙනෙක් පත් කරගමු. ඒ ජනාධිපතිට මේ 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 බලතල තියමු. ඉතුරු ටික මේ අයින් කරමු. කොහොමනේ තියෙන්නේ? ඒතර ඒවත් මොනවාද කියලා කතා කරන්න පුළුවන්. ජනාධිපතිට තියෙන ටික. හැබැයි ඒතර ජනාධිපති පත් වෙන්නේ වෙන ක්‍රමයකට. මේ ක්‍රමයට නෙමෙයි. එතකොට එහෙම එනකොටනේ අර තර්කේ ගේන්නේ මේ 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 ස්ථාවර පාර්ලිමේන්තු බලයක් ආණ්ඩුවක් හදාගන්න බෑ කියලා. ඉතින් ඒකට අපි හදමු. පළාතකට එක මන්ත්‍රී කෙනෙක් එන ක්‍රමයකට හරි. ඒක කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ දිනන කණ්ඩායමට දැන් ප්‍රාදේශ සභාවේ තියෙන දිනන කණ්ඩායමට බලය පවත්වාගෙන යන්න දෙන අමතර මන්ත්‍රී සංඛ්‍යාවක් තියෙනවා. ඒ වගේ ආණ්ඩුවකටත් එහෙම දෙන්න හදන්න පුළුවන්. ඒවා ඇත්තට ප්‍රශ්න නෙමෙයි. අපි පිළිගන්න ඕන මෙන්න මේකයි. තනි මිනිහෙක්ගේ පාලනයට මේක යටත් කරනවද? සාමූහිකව තීරණ අරන් වැඩ කරන තැනකට මේක ගේනවද කියලා. ඒතර අපි ඉන්නේ එහෙම ගේන්න ඕන කියලා. ඒ වගේම අර ඔබ වාමාංශික ප්‍රශ්න වාමාංශික කතායි මේ ඔක්කොම දේවල් එක මතු කරපු නිසා හොඳ උදාහරණයක් මම කියන්න. අනුර කුමාර දිසානායක සහෝදරයා මේ පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය ගැන කතා කරා. දැන් අපේ රටේ මේ මැතිවරණයේදී යටපත් වෙලා තියෙන තාමත් පාර්ලිමේන්තු ඡන්දයක් අවුත් මනාප තියෙනවනේ. මනාප තියෙනවා. දැන් කොහො මනාප කතාව? ඇයි ඒක නැතුව ගියේ? එතකොට කොහොම හරි මට කියන්න ඕන. දැන් පළාත් පාලන ඡන්දයට ගෙනාවන ඡන්ද ක්‍රමයක්. කොට්ටාසයක් තියෙනවා. මන්ත්‍රී කෙනෙක් එනවා. හොඳයි. එතකොට භූමියකට මන්ත්‍රී කෙනෙක් ඉන්නවනේ. ප්‍රතිපත්තියක් විදියට ක්‍රමයක් විදියට ගත්තම හොඳයි. ඊළඟට සමානුපාතික ක්‍රමයෙන්නුත් එනවා. එතකොට අර බහුතර බලයක් කොට්ටාසයක නැති අයටත් ගන්න ඡන්ද මත එන්න ක්‍රමයක් තියෙනවා. ඒකත් හොඳයි. එතකොට කාන්තාව අපේ රටේ දේශපාලනයට සම්බන්ධ වෙන ප්‍රමාණය අඩුවක් විවිධ හේතු මත. නමුත් අපි එතකොට ඒකට උත්තරයක් හොයන්න ඕන. ඒකට උත්තරයකුත් හොයලා තියෙන එක්තරා ආකාරයකට. දැන් හරි. දැන් පාර්ලිමේන්තු ඡන්ද එනකොට මොකක්ද? ඒක තාම නැහැ. අපි කියන ඕන. ඕන. දැන් බලන්න. දැන් අර අර කියන වමේ කියලා මිනිස්සු දකින සමාජවාදී රටවල් වල හරි මොන හරි ඒ 20 වෙනි සියවසේ සමාජවාදී මොඩලේ ඔවත් එක්කනේ මේ වමේ කතාත් තියෙන්නේ එක්තරා ආකාරයකට ගැට ගැහිලා. දැන් අපි යෝජනා කරේ මොකද්ද? JVP එකේ යෝජනාව. පහුගිය කාලේ දැන් ජාතික ජන බල වේගය අපි මේක කතා කරලා නැහැ තාම. JVP එකේ විදිහට අපි කියපු දේ මොකද්ද? රටේ සංස්කෘතික විවිධත්වයන් තියෙනවා. ජන වර්ගික විවිධත්වයන් තියෙනවා. හරි? මේ විවිධත්වයන් නියෝජනය කරන පාර්ලිමේන්තුවක් අපිට ඕන. ඒ විවිධත්වයන් ප්‍රතික්ෂේප කරන පාර්ලිමේන්තුවක් නෙමෙයි. ඒතර කේවල ක්‍රමයේ විතරක් නම් තමයි විවිධත්වයන් ප්‍රතික්ෂේප වෙනවා. ඔබ ඡන්ද 100ක් ගන්නවා, මම 99ක් ගන්නවා, ඔබ දිනු. ඉතින් මටත් 99ක් තියෙනවානේ. ඈ? ඒතර ඒ නියෝජනයත් ඕනනේ. ඒක ප්‍රතික්ෂේප කරලා යන්න බෑ. හරි. එතකොට අපි කිව්වේ මොකද්ද? කේවල ක්‍රමයයි. සමානුපාතික ක්‍රමයයි. ඊළඟට ගත්තම අර කාන්තා නියෝජනයයි. ඒවා සහිතව මේ විවිධත්වයන් නියෝජනය වෙන ආකාරයකට පාර්ලිමේන්තු ක්‍රමයක් අපිට ඕන. දැන් මේ මේක ලෝකෙ කොහෙ තිබ්බ වමද්ද? සෝවියට් දේශෙ තිබ්බද? නැහැ. කියුබාවේ තියෙනවද? නැහැ. අපි ළඟ තියෙනවා. දැන් මේක අපි කියනවා වාමාංශිකයි. ඕනනම් කෙනෙකුට කියන්න පුළුවන් ඕක පට්ට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය.
ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කියලා එකක් තියෙනවානේ. ඔබටත් ඉඩක් තියෙනවා මටත් ඒ හරි ඒක ඒක වෙන මාතෘකාවක්. ඒකට මට හිතෙන්නේ මේ වෙලාවේ වෙලාවක් නැහැ. හරි. කෙනෙකුට කියන්න පුළුවන් ඔය පාර්ලිමේන්තුව ඔයගොල්ලෝ කරන සිස්ටම් එක අර අපි ඉතිහාසය දන්න වමේ නෙමෙයි. ඔක පට්ට ලිබරල් එක. හරි. ඒ මේකේ බහුත්වවාදයකුත් තියෙනවා. හරිද? ඒ මේ මේකේ තියෙනනේ සුළු කණ්ඩායම් වලට එන්න ඕන ඉන්න තියෙනවා. එක එක විවිධත්වයන් නියෝජනය කරන්න ඕන ඈ දිනපු මිනිහා කේවල ආසනෙන් දිනපු විදිහක් නෙමෙයි අනිත් පැටත් ඉඩක් තියෙන්න ඕන කිව්වා මේක කෙනෙකුට කේතයකි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ඔය කතා ගන්න ප්‍රජාතන්ත්‍රවාදී විතරක් වෙනම ගත්තොත් බහුතරය කැමැත්ත ලිබරල් වාදී විතරක් වෙනම ගත්තොත් පුජ්‍යල කැමැත්ත ලිබරල් වාදී නිතරමයි පුජ්‍යල නිදහස දැන් අර මම අර මුලින් පැහැදිලි කරපු ආර්ථිකයේ තියෙන පුජ්‍යල නිදහස මට පුළුවන් හම්බ කරන්න ඒ ඉඩ දීලා තියෙනවා හරි ලිබරල් වාදයෙන් ආයි පුජ්‍යල නිදහස ප්‍රජාතන්ත්‍රයෙන් වාදයෙන් ආවේ සාමූහිකත්වය බහුතරය කැමැත්ත දැන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියදි මේ දෙකේකට සම්බන්ධ කරලා තියෙනවා පෞද්ගලික කැමැත්තකුත් තියෙනවා ඒකටත් ඉඩක් තියෙනවා සාමූහික ප්‍රතිපත්තියත් රැගෙනවා එතකොට මේ දෙක එකට ගත්තම මම කියනවා මේක වමේ කියලා අපේ වම එක හරි ඒ කියන්නේ මොකක්ද එක්තරා ආකාරයකට මෙන්න මෙවැනි කෙනෙක්ඕකට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කියලා මම කියනවා නෑ මේක දැන් වම ඇයි මේ පාලකයන්ට මේක දෙන්න බැරි වෙලා තියෙනවා රනිල් වික්‍රමසිංහලා මේක දුන්නේ නෑ හරි මහින්දලා දුන්නේ නෑ දීලා නෑ ඔවුන් දීලා නැති දේ අපි මේ විදිහට උදුරනකොට ඉල්ලනකොට අපි කියන මේක තමයි වම එහෙනම් අපිට ඕන සිස්ටම් එකක් මෙන්න මෙවැනි වාමාංශික මං කියන්නේ වාමාංශික එක ඔබට කියදයි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කියලා මෙහෙම ආර්ථිකයේදී මේගොල්ලෝ යන එක නෙමෙයි ආර්ථිකයේදී මොකද්ද නව ලිබරල් ආර්ථිකය කියලා මං අර විග්‍රහ කරපු එක ප්‍රතික්ෂේප කරන ජනතාවට ආර්ථික ප්‍රතිලාභ බෙදිලා යන ඒත් ජනතාවට ආර්ථිකයට සම්බන්ධ වෙන්න ඉඩකඩ ලැබෙන මේ දෙක එකට ඒකාබද්ධ කරපු ක්‍රමයක් කියන්නේ අපේ රටට ගැළපෙන ආර්ථික ක්‍රමයකුත් එහෙත් ජාත්‍යන්තරයේ ප්‍රතික්ෂේප කරපු එකක් නොවේ වෙළඳපොළ මුළුමනින්ම ප්‍රතික්ෂේප කරපු එකක් නොවේ සියල්ල රජයට පවරාගත් දෙයක් නොවේ ප්‍රමුඛතාවය මත මේවා රජයට මේවා රජයට මේවා රජයට මේවා රජයට ඒකේ පංගුවක් ඕන නම් ආයෙ කතා කරත හැකියි රජය මේ පංගුව තිබ්බම ඇති මේ ටික දානවා වෙළඳපොළ ඉඩ හරි එතකොට මොකක්ද දෙන්නේ අපි විසින් නිර්මාණය කරගන්න මොඩලයක් අපි එක නියම් ප්‍රයිවටයිස් කරන තැනක තකමැති ඔබතුමා නේද නෑ පෞද්ගලික ආයතන තියෙනවා පෞද්ගලික ව්‍යාපාර තියෙනවා තියෙන්න ඕන දැන් ඔබතුමා දැන් රජයේ යම් කිසි කොටසක් බෙදාගමු කියලා කියන්නේ ඒක ප්‍රයිවටයිස් කරන තේකනේ නෑ නෑ ඒ ඒ ඒ අර්ථය වෙනස් දැන් මම මේ කියන එක අර්ථය වෙනස් අපි කටි ග්‍රාමයක් ලබා ගන්නවා නවතත් ඔබ සම්බන්ධ වන සංවාදයේ සමග සංවාදයේ අවසන් පැය භාගයට දැන් අපි පිවිසෙන්නේ කේඩි ලාල්කාන්ත ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන සභික ජාතික ජන බලවේගයේ ප්‍රබල සමාජිකයෙක් ඔහුත් සමග අපි අද කතා කරන ජාතික ජන බලවේගයේ හැඩය කා වෙනුවෙන්ද කියන කාරණය සහ ඊට බද්ධ අනිකුත් කාරණා දුරකථන මතුමක් මට තිබෙනවා අයිබෝවන් අයිබෝවන් ප්‍රශ්න යොමු කරන්න ඔබතුමා කොහෙන්ද මම මගේ නම රුවන් මං හම්බන්තොටි ඉක්මනින් ප්‍රශ්න යොමු කරන්න මට පස්සේම කේඩි ලාල්කාන්ත මන්ත්‍රීතුමාට පොඩ්ඩක් කතා කරන්න පුළුවන් නේද? පුළුවන්. ඉක්මනින් ප්‍රශ්න යොමු කරන්න. මේ මට දැනගන්න ඕන අයිබෝන් කේඩි ලාල්කාන්ත මන්ත්‍රීතුමා අයිබෝන් මේ ඔබතුමාලා මට පොඩ්ඩක් කියන්න ඕන 1988 භීෂණයක් තිබුණා මතක නේද ඔයලා මේ ඔව් මතකයි මතකයි නේද? ඔව් මතකයි ඒ කියන්නේ ඔබතුමාලා ඒ කියද්දී අපි මම කියන්නේ මේ අපි පාසල් යන සමයේ ඒ කියන්නේ අවුරුදු දෙකක් පාසල් යන්න බැරි වුණා ඒ කාලේ මේ ඔබතුමාලා මොකද්ද කරේ රෝහණ විජේවීර ඒ කාලේ රෝහණ විජේවීර මම කියන්නේ මේ ඒ කාලේ මේ පාසල් 18ක් දන්න කෙනෙක් පුජ්‍යලේ නේද හොඳයි ඔබතුමා ප්‍රශ්නේ බොහොම පැහැදිලි ප්‍රශ්නේ පැහැදිලි ජනප්‍රිය චෝදනාව ඔබතුමාට කරන්නේ ඒ චෝදනාවක්ද වෙන මොකක් හරි කියන්න ගියා වගේ චුට්ටක් දීලා බලමුද මොකද්ද ඔව් කතා කළා
අම්මල තාත්තලගේ දරුවෝ ටික මේ පන්න සමිතිය සමාගම් වගේ හදලා කැලේ වක්කු දීලා බෝම්බ දීලා කැලේ පුරුදු කළා අම්මල තාත්තගේ ගිනි අවුල වුණේ දලල්කල් හොඳයි අන්ත ප්‍රශ්නයක් ඇත්තන මේක ඒ ගැන කතා කරන්න මම බොහොම කැමතියි මම ඉදීමක් කරන වැඩිපුර කාලය ගත කරන්න එපා කියලා මොකද මේක අපි ගොඩක් කතා කරන මාතෘකාවක් ඒ කියන්නේ මේ දැන් එතුමා ඒ අහන ප්‍රශ්නේ අනුව ගත්තොත් මේ පුරන් අපුලත් වැරදි කැප්පටි පොල්ලත් වැරදි අපි වැරදිනා මොකද මේ පුරන් අපුලා මේ මේ 48 අරගල කැරල්ල පටන් ගත්තේ මාතලේ කච්චේරියට ගහලා ඒතකොට රජේ දේපලක් නේද උදාහරණයක් වෙන පැත්තකුත් එක මම කියන්නේ දැන් සමහරු කියනවානේ මේ දේපල කියලා හරි දැන් අපි තුමු හමුදාව LTT එකට විරුද්ධව වැඩ කරන්න ගියාම වැඩේට ගියාට පස්සේ පාසල කියලා බෝඩ් එකක් දාලා තිනෝ නමුත් ඇතුලේ ඉන්නේ ඒගොල්ලන්ට අනුව ඉන්නේ තස්තවාදීන් නම් මේක පාසලද මොකද්ද කියලා බලනවාද ගහන බෝම්බේ ගහලා දානවාද කියන්නකෝ මට එතකොට මේ දේපල හානි වෙන්නේ නැද්ද දේපල හානි වෙනවා ජීවිත හානි වෙන්නේ නැද්ද ජීවිතත් හානි වෙනවා මොකද්ද 88 89 වුණේ මම නම් අභිමාණයෙන් පෙනී ඉන්නවා මම 88 89 ක්‍රියාන්විතේ හිටපු කෙනෙක් මම සම්බන්ධයි ඒ නිසා මම සම්බන්ධ වුණ කාරණා වෙනුවෙන් මට පෙනී ඉන්න පුළුවන් ආකන්ද මහත්මයා දැන් ඔබතුමාලා ඉන්නකෝ මං කියන්නේ පෙනින්න කියන්නේ මොකද්ද? ඔබතුමාට මට මේ 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 රටට විදේශ ආක්‍රමණයක් ඒ වෙලාවේ වුණා කියලා එතුමා දන්නේ නැහැ. දැන් දොන්ජුවන් ධර්මපාලලා යටත් කරලා දුන්නනේ ගිවිසුම් වලින්. ඒ වගේ JR ජයවර්ධන කියන දුෂ්ට පාලකයා හරිද පාර්ලිමේන්තුවෙනුත් විමසන්නේ නැතුව රජීව් ගාන්ධිත් එක්ක ගිවිසුමක් අස්සම් කළා ඒ ගිවිසුමෙන් අපේ රට යටත් කරා කියලා එතුමා දන්නේ නැහැ. ඒ යටත් කරපු වෙලාවේ ගිවිසුම අස්සම් කරපු ගමන් විදේශ හමුදාවක් මේ රටට ආවා ඇවිල්ලා මුළු උතුරු නැගෙනහිර භූමියම ඔවුන්ගේ පාලනයට අත්පත් කරගත්තා කියලා එතුමා දන්නේ නැහැ. සහෝදර දැන් කොඩේන්න කොඩේන්න මේකට උත්තර දෙන්න ඕන. නමුත් මට ප්‍රශ්න දෙන්න ඕන කියලා මොකක්ද දන්නවද? කාල වෙලා වාරි කතා කරමු. ඔය මේ 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 ඒ එවැනි අවස්ථාවක රට බේරා ගැනීම වෙනුවෙන් සටන් කරන එක වැදගත්. හෙට දවසේදී මතක තියාගන්න ලෝකේ ඕනම රටක අපේ රටේ පාලකයෝ යටත් කරොත් ඒ පාලකයන්ට විරුද්ධවත් විදේශ හමුදාවක් ආවොත් ඒ ඇස්සේ ඒ හමුදාවට විරුද්ධවත් ඒ රටට විරුද්ධවත් මේ රටේ ජනතාව සටන් කළ යුතුයි ඒක අනිවාර්යයි හරි ඒකෙදි මැරෙනවද ජීවත් වෙනවද කියන එකට වඩා රට සම්බන්ධ කාරණාවට මැදිහත් වෙන්න ඕන එවැනි මැදිහත් වීමක් තමයි එදා ජනතා විමුක්ති පෙරමුණ කරේ ඒ වෙනුවෙන් අපි පෙනී ඉන්නවා ඒ විරෝධාර අරගලයක් ලෙස ඉතිහාසයේ සටන් වෙනවා කියලත් මේ වෙලාවේ මම කියන්න කැමතියි. සයිමර් පත්තර නෑ ඇති. නෑ මට තව කියතේ. තව වටපිටාව කියනවා. මම උත්සාහ කරේ දැන් ඔය කතාව තමුන්ලාසේ පක්ෂයේ බොහෝ අයත් සමග මම සම්මුඛ සාකච්ඡාවලදී කතා කරා. නෑ ඒක තව ගැල්ලක්. දැන් භීෂණ කතාවක් කිව්වනේ. ඒක දැන් මේ 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 වර්තමාන පාලකයෝ හදලා තියෙන JP භීෂණය කියලා. JP භීෂණයක් නෙමෙයි තිබ්බේ UMP භීෂණය. හොඳයි. දැන් ඒ ගැනත් කතා කරමු. UMP භීෂණයක් තිබ්බේ. දැන් මේ ප්‍රේමදාසගේ ප්‍රේමදාස මහත්තයා පුතා ඇවිල්ලා කියනවා ප්‍රේමදාස මහත්තයා කාලේ මතක් කරගන්න කියලා. ලංකා ඉතිහාසයේ. හරිද? මුළු රට ඇවිදින කරකෝප්පුවක් වෙලා තිබ්බේ ඒ කාලේ. තව ගොඩක් ඒවා කියන්න පුළුවන්. හොඳයි. දැන් ඔබතුමා වෘත්තීය සමිති නායකයෙක්. වෘත්තීය සමිති ක්‍රියාවලියන් ඉතිහාසයේදලා ගත්තොත් පටන් ගත්තේ බොහොම සද්භාවයෙන් සහ වැඩ කරන ජනතාව වෙනුවෙන්. හැබැයි අද අපි වෘත්තීය සමිත ක්‍රියාමාර්ග ගන්නකොට මා තදින්ම විශ්වාස කරන කාරණයක් තමයි බොහෝ වෙලාවට ඒවා සිදුවන්නේ ඉතාම අශීලාචාර විදිහට. උදාහරණ ලෙස ගතහොත් අවම තරමේ වෘත්තීය සමිත නායකයන්ට හෝ වෘත්තීය සමිත සංගම්වල සමාජිකයන්ට ශීලාචාරයක්මක් නැහැ. අවම කාල වේලාවක් හෝ ජනතාවට ලබා දෙන්නට ජනතාවගේ පැත්තෙන් ඉඳලා පැය 24ක්වත් ලබා දෙන්න තරම් ඔවුන් මානුෂීය නැහැ. ඉතින් ඔබතුමාට හිතෙන්නේ නැද්ද මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්න විදිහ මේ පාලකයන්ට පාඩම් වුණාට වඩා ජනතාවට පාඩම් වුණාට ගන්නට ක්‍රියාමාර්ග කියලා. ඌට වැඩිය ක්‍රමවත් දේව විදිහ තියව නේද ඔය ප්‍රශ්න විසඳ ගන්නට. දැන් ඔය ප්‍රශ්නේ අහන වෙලාවෙ ගත්තොත් අද ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැඩ වර්ජනයක්. ලෙඩ නිවාඩු වාර්තා කිරීමක් හෙටත් තිබෙනවා. මීට කලිනුත් මීට මාස කීපයකට කලින් ගුරු විදුහල්පතිවරුන්ගේ වැඩ වර්ජනයක් සිද්ධ වුණා ඉතා සාර්ථකව. ඊටත් එහාට ගිහිල්ලා මේ වෙලාවේ දින දෙක එකකට ගිහිල්ලා තියෙනවා. ඉදිරියේදී දින පහට පහක එකට යන කතාවකුත් තියෙනවා. දැන් මම දැක්ක අදත් සමහර මාධ්‍යවල මේ ගැන එක එක ප්‍රකාශ මේ වගකීවුතු වෘත්තීන් වෛද්‍යවරයාගේ වෘත්තිය
ගුරු රයාගේ වෘත්තිය වගකිය යුතුයි කියලා ඒගොල්ලෝ කියනවා. අපි ඒගොල්ලන්ට කියනවා ගිහින් යෝජනා කරන්න පාලකයන්ට මේවා වගකිය යුතු වෘත්තීන් ඒ අයගේ වැටු ප්‍රශ්න විසමතා වෛද්‍යවරුන්ගේ මේ ගුරුවරුන්ගේ ඒ තියෙන වගකීමට සරණ ලෙස වගකීමෙන් මැදිහත් වෙලා ඒව ඉක්මනට ඉවර කරලා දාන්න කියලා. දැන් ජනතාව පුරුදු වෙලා තියෙන්නේ ප්‍රශ්නෙට තමන්ගේ ප්‍රශ්නෙට මැදිහත් වෙන කෙනාට විවේචනය කරන්න. ඒ අය මතක තියාගන්න ඕන ඔය ගුරුවරුම තමයි ඕගොල්ලන්ගේ දරුවන්ට ආයෙ හෙට දවසේ උගන්වන්නේ. හරි. ඔය 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 දවසාද මිස්ුණයි කියලා සිලබස් එක කරන්න නැතුව ඉන්නේ ඔය ගුරුවරු. අනිවාර්යෙන් කරනවා. හරි. අරගලයක් සාර්ථක වුණාම ඒ අරගලයෙන් සේවය ලබන ඒ ඒ ඒ වෘත්තීන් වලින් සේවය ලබන ජනතාවට හානියක් වෙනවා තමයි. ජනතාව පුරුදු වෙන්න ඕන පොඩ්ඩක් ඒකට. තමන්ගේම හැම එකම හැමතිස්සෙම කරගෙන බලවල ඉඳලා හරියන්නේ නැහැ. ওই ජනතාවගේ එක්තරා ආත්මාර්ථකාමීකමක් ඕක. හරි. එහෙම වුණොත් මේ රටේ මුකුත් කරන්න වෙන්නේ නැහැ. එහෙනම් වැඩ වර්ජනයක් ඒ කියන්නේ බලපෑමක් එහෙනම් මුකුත් කරන්න වෙන්නේ නැහැ. දැන් විශ්වවිද්‍යාලවල අනාධ්‍යන සේවකයෝ වර්ජනය එක මේ දවස්වල. විශ්වවිද්‍යාලවල කාර්යභාරය නතර වෙලා තියෙනවා. දැන් ඉස්කෝලවල නතර වෙනවා. ජනතාව පුරුදු වෙන්න ඕන පාලකයෝ අල්ල ගන්න. රට පාලනය කරන කවුරු හරි ඉන්නවනේ. හරි. තමන්ගේ ITN වෙනුවෙන් දැන් මේ ITN එකේ කියන්නකෝ ආයතනයක් මම මේ කියන්නේ. මේකෙත් තියෙන මොනා මොනා හරි උඩ බඩ වන්දන අද ඊයේද මොනාත් හරි වුණා. හරි. ඒතර පාලකයෝ සහ මේ මේ අය අතර ප්‍රශ්නය අර සාමූහික කේවල් කිරීමේ ක්‍රම මගින් විසඳ ගන්න ඕන. හරි. දැන් ඔබ කියනවා හදිසිය කරනවට මම එකඟ නැහැ අපි. මාත් එකඟ නැහැ. දැන් මේ අනේ වැඩට ආපු සේවකයෝ විවිධ ළමයා රාගමින් ළමයා මොන්ටිසෝරියට දාලා එහෙම නැත්නම් ඩේකයා එකට දාලා ඇවිල්ලා මරදාණයෙන් බහැලා රස්සාවට ඇවිල්ලා හවස අර ළමයාත් අරගෙන ගෙදර යන්න ඕන කියලා හිතාගෙන යනකොට කෝච්චිය නැත්තම් ඒවා අපි බාරගන්නේ නැහැ. මම උදවල බොහොම ප්‍රශ්න කරනවා ඒ අවබෝධය සම්බන්ධයෙන්. ඒවා වැරදි. මොකද අතන අර ළමයාත් අමාරු වැඩනවා මෙයාත් අමාරු වැඩනවා. ඒ වගේ ඒවා සම්පූර්ණයෙන් වැරදි. මම යෝජනා කරා තන්නේ නමුත් මේ ගුරු වර්ජනය ගත්තොත් විශේෂයෙන් දැනුම් දීලා දැන් සෑහෙන දවසක්. අද මේක තියනවා කියලා හෙටත් තියනවා කියලා. මීට කලින් එකක් කරා. ඉතින් කෝ විසඳුම්. මම ඔබතුමාට යෝජනා කරනවා. ආයතනයටත් යෝජනා කරනවා. ඔක මං කියනට වඩා හොඳයි වෘත්තීය සමිති ටිකක් ගෙනල්ලා ඔය ඇමතිතුමා ඇතුළු පාලකයෝ ටිකක් මෙතෙන්ට ගෙනල්ලා දෙපැත්ත එකට දීලා ප්‍රශ්න කරන්න. අපි කැමති අභියෝගේ බාර ගන්නට. අතර මේක කරන්න. එතකොට මේ ප්‍රශ්නේ තියෙන්නේ කොතනද කියලා බලා ගන්න පුළුවන්. හරි. අනද්දෙන කාර්ය මණ්ඩලවල ප්‍රශ්නෙත් විශ්වවිද්‍යාලවල ඊළඟට ගත්තම මේ පාසල්වල ප්‍රශ්නෙත් ගුරු විදුහල්පතිවරු ගෙන්නන්න ඇමතිතුමයි නියෝජ්‍ය ඇමතිතුමයි නිලධාරීනු ගෙන්නන්න ප්‍රශ්නේ කතා කරන්න. එතකොට රටටත් තේරෙයි. ඔබට හිතෙන්නේ නැද්ද දැන් අපේ රටේ මේ නරක පුරුද්දක් තිබුණා රජයේ රස්සා වැඩි කිරීම සම්බන්ධයෙන් සියලු රජන්වලට ඒ කරන්න සිද්ධ වුණා කරන්න සිද්ධ. ඔබට හිතෙන්නේ නැද්ද මේ රජයේ රස්සා වැඩි කිරීම තුල තමයි රජයේ රැකියාවල අත්‍යවශ්‍ය අංශ වෙන වෛද්‍ය ගුරු මං අනිත් රැකියා පල්ලෙහාට දානවා නෙමෙයි එවැනි අත්‍යවශ්‍ය අංශවල වැටුප් වැඩි කරන්න බැරි වෙලා තිබෙන මේ රාජ්‍ය අංශයේ තිබෙන විශාල සේවක ප්‍රමාණය නිසා කියලා. මේ දන්නේ ඔබතුමා. ඒ කියන්නේ මෙහෙමයි කෙනෙක් ඉගෙන ගන්නකොට බලාපොරොත්තු වෙන්න ඕනේ නැහැ රජයේ රස්සාවම කරන්න. දැන් එතන ප්‍රශ්න වෙලා තියෙන්නේ මොකද? මේ රාජ්‍යංශයේ අපේ පෞද්ගලිකංශයේ තියෙන විෂමතාවයක්. හරි. දැන් රජයේ රස්සා දෙනවා කියලා කියනකොට ගුරුපත්තියම හරි කියන්න මොනවා හරි කියන්නකෝ. ඇයි පෞද්ගලිකංශයේ වැඩ කර කර ඉඳලා මේකට එන්නේ? මෙතන තියෙන සුරක්ෂිතකමක්. විශ්‍රාම වැටුපක්. එම ස්ථාවරත්වය ආරක්ෂණය මේකේ තියෙනවා. ඒතර මිනිස්සු කැමති නේකටනේ. සාමාජික දෙයක් තියෙනවා සහෝදර. ඉන්නකො මම කියනකම්. එහෙම එකක් තියෙනවා. නෑ තුට්ටක්. අලසකම තිබෙනවා. ඒ ඒක ඇවිල්ලා සිස්ටම් එකේ ප්‍රශ්නයක් මිස මිනිහගේ ප්‍රශ්නයක් නෙමෙයිනේ. මේ ආයතනයේ ඔයා මම වැඩට ආවනම් මෙතන සිස්ටම් එකක් තියෙනවනේ මගේ වැඩ ගන්න. ඒකට තමයි කළමනාකරණයක් ඉන්නේ පාලකයෝ ඉන්නේ ඒකට. හරි ඒකට මිනිසුන්ගේ දෝෂ කියලා වැඩක් නෑ. දැන් ඔබතුමා මේ ආයතනයේ වැඩ කරන කෙනෙක් නම් ඔබෙන් වැඩ ගන්න මෙතන සිස්ටම් එකක් තියෙන්න ඕන. ඒක නැතුව ඔබ වැඩ කරන්නේ නැහැ කියලා කිව්වට වැඩක් නැහැ නේ. හරි. ඒක ප්‍රශ්නේ එහෙම විසඳන්න ඕන. ඉතින් මම මේ කියන්නේ
දැන් පාලකයෝ හදන්නේ මොකක්ද දන්නවද මෙතන තියෙනවා කප්පාදු කරලා දැන් මේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මෙතන තියෙනවා කප්පාදු කරා මොකද විශ්වාස වැටුප කප්පාදු කරා 2016 ජනවාරි පළවෙනි දවස් පස්සේ රාජ්‍ය සේවයට බැඳෙනාට කලින් තිබ්බ විශ්වාස වැටුප නැහැ දැන් මේ ළඟදි වැඩි කරන්නේ වැටුප වැටුප කතාව නෙමෙයි මම මේ සමට පැඩි කරානේ විශ්වාස වැටුප අහෝසි කරා මේගොල්ලෝ ජූලි මාසේ වැඩි කරානේ විශ්වාස වැටුප ඉතින් ඉන්නකෝ 2015 2016 ජනවාරි පළවෙනිදෙන් පස්සේ රාජ්‍ය සේවයට බැඳෙන අයට මීට පෙර තිබුණු ආකාරයේ විශ්‍රාම වැටුප ක්‍රමයක් නැහැ. නමුත් උන්ට විශ්‍රාම වැටුප ලැබෙනවා. විශ්‍රාම වැටුප ලැබෙයි. තාම හරියට සිස්ටම් එක මොකද දන්නේ නැහැ කවුරුත්. මම මේ කියන්නේ වෙන තර්කයක්. මෙතන ඉන්නයි මෙතෙන්ට යන්නේ. ඇයි මේකම හොයන්නේ? මෙතන තියෙනවා ස්ථාවරත්වය. වැඩ කරන ප්‍රශ්නේ නෙමෙයි තියෙන්නේ. වැඩ කරන මිනිස්සු කැමති. අපි ඇමතිවරු ඉන්න කාලේ ඔය අමාත්‍යංශවල ඉන්න ඔක්කොම හොඳට වැඩ කරා. ඇත්ත කතා. ඒ ඔබ වැඩ කරන හින්දා. ඒක තමයි මේ කියන්නේ. ඒකම තමයි මාත් මේ කිව්වේ. දැන් පාලකයෝ හදන්නේ මොකක්ද දන්නවද? මෙතන තියෙන පහසුකම් ටික කපලා මේ දෙක සමාන කරන්න. හරිද? හරිද? අපි යෝජනා කරන්නේ මොකක්ද දන්නවද? මෙතන තියෙන පහසුකම් ටික මෙතෙන්ටත් ගේන්න. ඒතර මිනිස්සු එතෙන්ටත් යයි. හරි? ඒක තමයි මම මේ කියන්නේ. ඒවා වාමාංශික දක්ෂිණාංශික ඒවා බලන්නකෝ. පෞද්ගලික අංශයක් තියෙනවා. රාජ්‍යාංශයක් තියෙනවා. රජයේ රස්සා ඉල්ලලා කෑ ගහනවා. මෙතෙන්ට යන්න. මෙතන තියෙන අර තත්ත්වය නිසා. ඒතර පාලකයෝ හදන එක වෙනස් කරන්න නම් මෙතන කප්පාදු කරන්න ඕන. කප්පාදු කරලා මේකේ ගන්න ගේන්න ඕන. ඒතර දෙක සමානයි. අපේ යෝජනාව ඒක නෙමෙයි. මෙතන තියෙන එක මෙතෙන්ටත් දෙන්න. එහෙම සමාන කරන්න. එතකොට දෙකටම යයි. අන්න අපේ වම. අන්න දකුණ. ඒතර රනිල් වික්‍රමසිංහ මහත්තයා, මහින්ද රාජපක්ෂ මහත්තයා මොකද්ද කරන්නේ? මෙතන තියෙන එක කපලා සමාන කරන්න යනවා රාජ්‍යංශේ පෞද්ගලිකංශේ. අපි කියනවා මෙතෙන්ටත් දෙන්න විශ්‍රාම වැටුප ක්‍රමයක් හදන්න. එහෙම සමාන කරන්න. එතකොට උත්තරය හම් වෙනවා. එතකොට ප්‍රශ්නේ නැහැ. ජාතික ජනබල වේගය ගැන කතා කරනකොට බොහෝ දේවල් අපිට කතා කරන්නට අවකාශය සැලසෙනවා. දැන් තමුන්නාන්සලාට නායකත්වයට මේ ඡන්දය දිනන්නට පුළුවන් වුණොත් පාර්ලිමේන්තු බලය අල්ලා ගන්න පුළුවන් වුණොත් ලොකු අභියෝගයක් වේවි. මේ රාජ්‍ය ආයතන පවා යථා තත්ත්වයට පත් කරන්න නැත්නම් ඒවා දූෂණයෙන් වංචාවෙන් ගලවා ගැනීමට අකාර්යක්ෂමතාවලින් ගලවා ගන්නට ඒ සඳහා වැඩපිළිවෙලක් තිබෙනවාද? මම එහෙම අහන්න හේතුව යම් යම් රාජ්‍ය ආයතනවල සමහර ලාවට විගණන වාර්තා පවා විකෘති වෙලා තිබෙනවා. නැත්නම් විගණන වාර්තා වල විගණන අපි කියන ඔඩිට් කුවරි එකක් පැන නැගුවත් ඒවා පිළිබඳ කතා කරන්නේ නැහැ. එක්තරා ආයතනයක් තිබෙනවා. ඒ ආයතනයේ 2015 සිට මුදල් වාර්තා නැත්නම් ඇනුවල් ෆයිනෑන්ෂල් රිපෝර්ට්ස් අප්‍රූව් වෙලා නැහැ. ඒ පිළිබඳ විගණන වාර්තා වල දිගින් දිගට ප්‍රශ්න නැගලා තිබෙනවා. නමුත් ඒවා පිළිබඳ එහි පාලකයන් කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැහැ. මගේ ප්‍රශ්නේ තමයි ඔබතුමන්ලාගේ ආණ්ඩුවක ඔබතුමන්ලාට බලයේ තිබෙන පරිසරයක රාජ්‍ය ආයතන වල මේ තත්ත්වයන් මැඩපවත්වන්නට හැකියාවක් තිබෙනවද ඔබතුමන්ලාට? කෙටි උත්තරයක් දෙන්නම්. කෙටි උත්තර ලබා දෙන්න. බලයට ගේන්න අවුරුද්දක් බලන්න. දැන් මම මේ කොච්චර කිව්වත් වැඩක් නැහැ නේ. වචනනේ. මෙච්චරකල් පාලෝකයක කරලා නැහැ කියන එක ප්‍රායෝගික නැයි නේ. දැන් අපි කියනකොට වචන ඒවා. අපි අපේ වචනත් හරි භාවිතාවට නැගෙනවද කියලා බලන්න තියෙන එක ක්‍රමයයි. ආසන කීයක් කොහෙන්ද ඔබතුමලට පාර්ලිමේන්තුවට? අපිව බලයට ගේන්න. ආණ්ඩුවක් අවශ්‍යයි. ජාතික ජන බලවේගය සහ මේ රටේ මේ උමනාව තියෙන කණ්ඩායම බලයට ගේන්න. ඔබතුමා කියන ආසන 113ක් ගත හැකි බලයක් ලබා දෙන්න කියලාද? ආසන 113 ඕන වෙන්නේ මේ තියෙන පාර්ලිමේන්තු 225 ඉඳන්නේ. හරිද? එහෙම නොවන එක හරි. හරි. අපිට මේ රටේ රාජ්‍ය බලය දෙන්න. මෙහෙවන්න. ඔබතුමාලා එහෙම රාජ්‍ය බලය ලබා ගන්නට ඡන්දයට ඉදිරිපත් කරන්න පුළුවන් දක්ෂ පුද්ගලයන් ඔබතුමාලා ගාව ඉන්නවද? ඔබතුමාලට එහෙම ඉන්නවද පිළිසම? නෑ වගේද පේන්නේ. නෑ මං අහන්නේ. දැන් ඉන්න දක්ෂයෝ දිහා බලන්නකෝ. දැන් අපිට ඉන්නවද කියලා අහනකොට දැන් ඉන්න අය පොඩ්ඩක් මට දක්ෂයෝ ටිකක් පෙන්නන්න. නෑ ඒ ඉන්න හැදෙන දක්ෂය කෙනෙක් පිළිගන්නවා. ඉන්න හැදෙන ඒ අපේ අය නෙමෙයි මම මෙහන්නේ. දැන් මේ UMP එකයි මහින්දලාගේ පිලා එකයි කියලා එකක් තියෙනවනේ. දැන් ඒගොල්ලෝ වටේ ඉන්න කට්ටිය බලන්නකෝ. දැන් අපි තුමු කෝටාභය රාජපක්ෂ මහත්තයා ඉන්නවා. ඒගොල්ලන්ගේ වටේ ඉන්න කට්ටිය ටික බලන්නකෝ දැන් කොහොමද කියලා. දැන් දක්ෂ දේගොල්ලෝ ඔය පට්ට හොරු කියන්නේ ඒගොල්ලන්ටනේ. හරි පැහැදිලි. හරි. ඉතින් මං හිතන්නේ ඔබතුමාලට එහෙම දක්ෂෝ ඉන්නවද කියලා. අපි ළඟ ඉන්නවා. මේ ප්‍රශ්නෙට උත්තර ලබා දෙන්න ඔබතුමා. කෝපයක් ඇත්තෙම නැහැ.
ඕප කතාවක් අදාළ වෙන්නේම නැහැ. කොම්රඩ් මං අහන්නේ තමුන්නාසට ඉන්න ටෝනි මේක කොම්රඩ් මං කියන්නේ. දැන් මටත් කොම්රඩ් කියලා පාර. ඉතින් ඔයා මට කොම්රඩ් කියනකොට මම ඔයාට කියන්නේ. දැන් මං අහන්නේ තමුන්නාසට ආසන වලට කියන ජාතික මට්ටමේ නායකයන් නැත්තම් මේ පාර්ලිමේන්තු නියෝජනය කරන්න පුළුවන් නායකයන් එහෙනම් 100ක් 150ක් ඉන්න ඕනේ. දැන් ඒකත් ඉන්නද මම සරල ප්‍රශ්නයක් අහන්නේ. ඉන්නවා. ඉන්නවා කියන්නේ මෙහෙමයි. මංගලද තියෙන්නේ. නෑ නෑ එහෙම නේ මෙයන්නකෝ. මේ රට පාලනය කරනවා කියන්නේ මේ මේ සමාජයේ ඉන්න මානව සම්පත් දියුණු මානව සම්පත් මේකට දාන්නනේ ඕන. දැන් අපේ ප්‍රාදේශ සභාවේ ඉන්නවා 437ක්. හරි. පළාත් සභාවල ඉන්නවා. මේ ඕනම කෙනෙක් හොඳයි. මේ ඕනම කෙනෙක් දැන් මම ඇමතිකමක් කරානේ අපේ අනුර දිසානායක සහෝදර ඇමතිකමක් කරානේ අපේ විජිතේර සහෝදර ඇමතිකමක් කරානේ ඒ ඒ ඇමතිච්ච නියෝජ්‍ය ඇමතිකම් ටිකක් කරානේ ඉතින් අපි කරානේ කාටවත් මුකුත් චෝදනාවක් නැහැනේ ඉතින් අපි දැන් මේ දැනුත් කරගෙන යනවනේ මේ 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 මේකට තියෙන්නේ එකම උත්තරයයි දැන් අපි දැන් අර මැතිවරණ ප්‍රකාශනයක ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ඕක කොලේකනේ ලියලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එකක් දානවා කියන්නේ කොලයක්නේ කවුද සජිත් මහත්තයා දානවා කියන්නේ කොල ඕන්නම් කෙනෙකුට අර අපෝ පොත්වල කොච්චර ಜಾති ලියන්න පුළුවන්ද ලෝකේ තියෙන හොඳම 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 ගලප්පල ලියන්න පුළුවන් නේ කියලා කියන්න පුළුවන් නේ හැබැයි වැදගත් වෙන්නේ මොකද්ද භාවිතාව සත්‍යයේ මිනුම් දන්න භාවිතාවයි UMP එකේ භාවිතාව පෙන්නලා තියෙනවා අනික් කට්ටියගේ භාවිතාව පෙන්නලා තියෙනවා අපිට තාම රාජ්‍ය බලයක් දීලා නැහැ ජාතික ජන බලවේගයටත් ඒක දෙන්න දීලා බලන්න ගහලා පන්නන්න පුළුවන් නේ අවුරුදු පහකින් යවන්න පුළුවන් නේ ඊළඟ මැතිවරණේ ඉතින් පහක් දෙන්න එතකොට මේ මේ අහා අහා පුළුවන්ද 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 හොරකම් වංචා දූෂණ නවත්තන්න පුළුවන්ද බැරිද එකම මේකට තියෙන උත්තරේ ප්‍රායෝගිකව මේක අත්හදා බලන එකම පමණයි ජාතික ජන බලවේගය ගැන කතා කරනකොට මේ දවස්වල අපි දකිනවා තමුන්නාන්සලාම නිර්මාණය කරපු මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නියෝජිතයන් නැත්තම් ඒ ආණ්ඩුවේ අපේ මොකද්ද 2005 තමුන්නාන්සලා උටු දව කරානේ කියලා කියන්න බෑනේ මම ඒකට තර්කයක් ඇති කරන්නේ මම වෙනදා සෝබතුමාට එන්දික නේ පිළිම තර්ක කරන්නට මම මේ කියන සැකරි විශේෂයෙන් දැන් ඔබතුමාලා ඇති කරපුම නායකයන් බවට පත් කරපු උදවීම අද ජාතික ජන බලවේගයේ දැඩි ලෙස හෙලා දකිනවා ඒ වගේම මේකට ගෑවුණු කෙනෙකුටත් හෙලා දකිනවා කොතරම කොපමණද කිව්වොත් දැන් මේ වැඩසටහන ඉවරෙන් පස්සේ මට පණිවිඩේ එවයි ආ දැන් මහේසුත් ජාතික ජන බලවේගයේද කියලා මේ අද මේ වැඩසටහන එන්න කලින් මට එම දුරකට නැමතුම් ලැබුණා එහෙම වෙන්න බැරිද නෑ වෙන්න පුළුවන් එහෙම වෙන්න කො මම මේ අදහස් කරන්නේ මේ රටේ යම්කිසි මතයක් යම්කිසි පුද්ගලයෙක් දරනවා නම් වෙන වෙන කට්ටිය තමයි මේ ඒකට පාට ගන්නෙ. ඒත් මගේ මේ ප්‍රශ්නේ තමයි මේ ජාතික ජන බලවේගයේ දැන් එහෙම වෙන්න පුළුවන් කියන එකත් යම්කිසි කෙනෙක් ගන්නෙ වෙන විදිහට ඒක පරිවර්තන නැත්නම් ඒක අනුවර්තන නැත්නම් ඒක වටා කවුරු හරි ආඩම්බර වෙන්න ඕන. එහෙම කාට හරි ලේබල් එකක් වදිනකොට නෑ අපිට බය නෑ. මොකද අපි ඉන්න මතය තුල අපි ඉන්න මතය තුල ඒක කවුරු අපිට මොන දේ කිව්වත් අපි ඒකට බයක් නෑ. මොකද මං ආඩම්බරෙන් ඉන්නේ ඇයි? මම මේ කරන දේශපාලන නිසා ඒ ඒ ඒ අය ආඩම්බරය අපිට තියෙන අපේ හෘද සාක්ෂි නිසා ඒක තමයි අපි රට ආදරය කරන මිනිස්සු හොඳයි මගේ ප්‍රශ්නේ තමයි දැන් මේ ජාතික ජන බලය බය වෙන්න ඕන ඔයාව හරි වෙන දැන් ඔයා ගැන කියපු හින්දා ඔයා අර දෙපැත්තේ එක පැත්තක කිව්වොත් තමයි ඔයා ලැජ්ජාවටපත් වෙන්නේ හොඳයි මගේ ප්‍රශ්නේ ජාතික ජන බල වේගයට දැඩි ලෙස ප්‍රහාර එල්ලවෙනවා විශේෂයෙන් මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ කඳවුරෙන් සහ යම් යම් පාර්ශ්ව වලින් ඔබතුමාලා සැහැන් හැල්ුවට ලක් කරනවා මේ ඡන්දයේදී මොකද්ද කියන්නේ? ඔබතුමාලා පිළිබඳව ලොකු සැකයක් ජනතාව තුළ ඇති කරනවා. මේමයි. අපිට එරෙහිව ඒගොල්ලන්ට ලේසි නෑ. ඔය මුණා මුණ හරි ඕනම් කියන්න පුළුවන්. අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කළා තියෙනවා. දැන් මේක ජනාධිපතිවරණයනේ. පාර්ලිමේන්තු ඡන්දෙදී බලමුකෝ අර ඔබතුමා කිව්ව කට්ටිය කෝ කියලා. මම යෝජනා කරන්නේ ITN එකට පුළුවන්ද තුන් දෙනාව ගෙනල්ලා වාඩි කරගන්න. අපි අපේ කෙනා එනවා. අපේ කෙනා එනවා. ජාතික ජන බලවේගයේ තීරණය කරලා තියෙනවා එහෙම අවස්ථාවකට සහභාගී වෙන්න. එකට තියන්න. හොරකම් ගැනත් කතා කරමු. වංචා ගැනත් කතා කරමු. හදන හැටිත් කතා කරමු.
ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ පිළෙන් අපිට විවේචන තියෙනවා නම් ඔය කියන ප්‍රබල ඈ අපි ඒවටත් උත්තර දෙන්නම් අපිටත් තියෙනවනේ එතකොට ඒවටත් උත්තර දෙන්න පුළුවන් දිනු දේශපාලන සංස්කෘතියකට අපිට පාරක් කපා ගන්නත් පුළුවන් අලුත් මාධ්‍ය සංස්කෘතියකුත් ඒක අරා ගොඩනගන්නත් පුළුවන් එහෙම වැඩ කර බයිමුද නෑ අත්‍තරම ඒක ඔබතුමාට මටයි තීරණය කරන්න බෑ මම මේ යෝජනාවක් කරන්නේ මම කැමතියි අභියෝගේ මම බාර ගන්න කැමතියි නෑ මගේ ආයතනයක් විදියට මම කියන්නේ කිව්වත් එන්නේ නෑ දැන් ඔබතුමා කොහොමද එහෙම නෑ කියන්නේ ඔබතුමා දැන් මේ එක්සත් ජාතික පක්ෂයේ රජයේ තිබෙන රාජ්‍ය මාධ්‍ය ආයතනයක් අපි ඔබතුමාට ආරාධනා කරා මේක එක්සත් ජාතික පක්ෂයේ මොකක් කරේද නෑ දැන් මේ මේ රාජ්‍ය මාධ්‍ය ආයතනයක්නේ එතකොට මේ මේ තියෙන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක්නේ දැන් තමුලංශ ගිය ආණ්ඩුව කාලේ එහෙම මේ ආයතනට එන්න අවස්ථාවක් ලැබුණේ නැහනේ අපි අවංකව කතා කරමුකෝ එතකොට ඔබතුමා කියන තරම් ඔය බරපතල ප්‍රශ්නයක් නෑ දැන් අද මම ඔබතුමා සමග නෑ මොකද දන්නවද එහෙම ඒකාධිපති ස්වරූපයේ බලයක් හම්බුන්නේ නැහැ ඔබතුමා ඔය ඒකත් ප්‍රශංසා කරන්නේ නෑ ඔය යහපාලනේ නෙමෙයි හරිද ඔය යහපාලනේ නෙමෙයි ලංකාවේ මේ වෙලාවේ තියෙන දේශපාලන බලතුලනේ ස්වරූපය අනුව ඔවුන්ට එසේ කළ නොහැකි. දැන් ඔබතුමා කියන්නේ මම අවංකව ප්‍රශ්න අහන්නේත් මේ බලතුලනේට අහුවෙලා කියලාද ඔබතුමා කියන්නේ? නෑ නෑ මම මේ කිව්වේ මේ ආයතන ඔබතුමා මාධ්‍ය කතාව කිව්වේ. ඔව්. හරිද? මේ ගෙවිච්ච කාලය තුල ලංකාවේ දේශපාලනයේ බලතුලනේ තියෙන විදිය බලන්න. හරිද? මහින්ද රාජපක්ෂ මහත්තයාට තිබුණේ මහා දැවැන්ත ඒකාධිපති බලය. එයා ජනාධිපති ඈ ඊළඟට පාර්ලිමේන්තුවේ බලය, ප්‍රාදේශ සභාවල බලය, පළාත් සභාවල බලය, ඒ යුද්ධයේ විසින් හදාගත්ත බලය ඒ මහා බලය විසින් තමයි අනිත් අයට තියෙන සියලු අයිතීන් නැති කරේ. මේගොල්ලන්ට එහෙම බලයක් නැහැ. මේගොල්ලන්ටත් බලයක් තිබ්බනම් බලා ගන්න තිබ්බා. මොකද්ද වෙන්නේ කියලා. හරි. ඒ බලය නැහැ. ඒ බලය නැතිකම විසින් මෙතන තුලනයක් හදලා තියෙනවා. කාටත් පාරේ බහැලා යන්න පුළුවන් කමක් ඇති වෙලා තියෙනවා. ඒක හොඳ නැද්ද? ඈ? ඒක හොඳ නැහැ. ඒක හොඳ නැහැ කියලා නෙමෙයි මං කියන්නේ. ඒකොල්ලෝ ඒක දීපු දෙයක් නෙමෙයි කියලා මම මේ කියන්නේ. දැන් ඔබ කිව්වනේ මේගොල්ලෝ යටතේ එහෙම තියනවා කියලා. ඒක ඒගොල්ලෝ දීපු දෙයක් නෙමෙයි. ඒක තමයි අපි දිනාගත්ත දේ. ඒ කියන්නේ මේ 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 බලය මේ විදියට කඩලා බිඳලා එහෙට මෙහෙට දාගත් එකෙන් දැන් බලන්න මෛත්‍රීපාල සිසිර මහත්තයා එක පැත්තක අගමැති ප්‍රමුඛ ආණ්ඩුව තව පැත්තක. මං කියන්නේ හොඳයි. ප්‍රජාතන්ත්‍රවාදී පැත්තෙන් හොඳයි. හරි. ඒ ජාතික වශයෙන් කරන්න ඕන දේවල් සමහර දේවල් එකට කරන්න ඕන ඒවා තියෙනවා ආර්ථිකය සම්බන්ධයෙන් ඒවා වෙන්නේ නැහැ මේක ඇතුලේ. අරක නිර්මාණය වෙලා තියෙන ඒ නිසා දැන් ITN එක ඇතුලේ මම දන්නවා සේවක අරගලයක් තියෙනවා සටනක් තියෙනවා මම මේ මේ ආයතනයට ඇවිල්ලා මේ ආයතන ඇතුලේ ඉඳන්ම ඕක කියන්න යන එක හොඳ නැහැ හරි මම දන්නවා හරි සමහරුන් ඇතුළට තල්ලා දැම්මා හරිද ඒ වගේ ප්‍රශ්න තියෙනවා මම ඒ පිළිබඳව වෙනම කතා කරන්න කැමති ඔබටත් හොඳ නැහැ මම ඒක මෙතන කතා කරන්නේ නෑ මට කිසිම ප්‍රශ්න නැහැ මොකද ඔබතුමා සමහර දන්නවද මම මේ ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්න පුද්ගලෙක් ඉතින් අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉඳලත් මට අද ඔබතුමා සමග මෙහෙම කෙලින් කතා කරන්න හැකියාව ලබා දෙලා තියෙන පරිසරයක් තිබෙනවා මම මෙහෙම කතා කරා කියලා දැන් ඔබතුමා මට කියලා ජාතික ජන බලවේගයට එන්න ආරාධනා කරනවා කියලා ඔව් ඒක ඉතින් දැන් එහෙම කරා කියලා නැත්තම් මම ඒ පිළිබඳ අවංකව කතා කරා කියලා මට හෙට දුරකථන ඔබතුමාක් එන්නේ නැහැ මට ඒ සාධකයේ දෙන්න පුළුවන් කවුද එන්නේ නැත්තේ ඒ නැත්නම් මගේ තිබෙන ස්වාධීනත්වයේ සහ මේ ආණ්ඩුවේ තිබෙන යම්කිසි ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ නිසා බුදු පිළිගන්නවද නෑ පිළිගන්නේ නෑ ඒ බුදු පිළිගන්නේ මම දැන් පැහැදිලි කරේ මම මෙතන පැහැදිලි කරේ ඔබට එහෙම ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ හරිද මෙවැනි ආයතන එහෙම තුලනයක් තුල පවත්වා ගන්න වෙලා තියෙන්නේ තමන්ගේ බලයේ පංගුවේ ප්‍රමාණයේ විදියත් එක්ක ඔය හොඳයි එතකොට දැන් තමුන්නාන්සලාට එහෙම බලයේ වැඩිපුර පංගුවක් ලැබිච්ච දවසකට මොකද්ද අපිට තියෙන සහතික එහෙම නොවේ කියලා එනවා. දීලා බලන්න. ඔබතුමා කියන ඔය තර්කේ. දීලා බලන්න. දීලා බලන්න. මං අර කිව්වේ. දැන් අපි සම්බන්ධයෙන් තියෙන වෙන උත්තර නැහැ දැන්. දීලා බලන්න. ඒ නිසා තමයි අපි මේ පාර වෙනම ඉල්ලන්නේ. දැන් මිනිසුන්ට අර දෙපැත්ත නැත්තම් දෙන්න තරක් තියෙන්න ඕනනේ. ඒ ඒක ගොඩනගන්නත් එක තමයි මේ. මං කියන්නේ අපි සම්බන්ධයෙන් විතර ප්‍රශ්න අහන්න එපා මං කියන්නේ. ඔයාට අහන්න එපා කියන්නේ සමාජයට මේ කියන්නේ. අරමද මෙහෙමද ඉර පෑවුවේ නැත්තම් කොහොමද හෙට දවස මෙහෙමද නෑ දෙන්නකෝ අපි සම්බන්ධයෙන් දැන් තියෙන එකම තැන රට එන්න ඕන තැන තමයි රටෙත් අර්බුදයක් තියෙනවා දැන් හෙට සජිත් දිනුවා කියන්නේ මොනවාද වෙනස් වෙන්නේ ගෝඨා දිනුවා කියන්නේ මොනවාද වෙනස් වෙන්නේ මගේ තර්කෙ මුකුත් වෙනස් වෙන්නේ නෑ ඒකට අපිට කරුණු ඕන තරම් කියන්න පුළුවන් වෙනසක් කරන්න නම් අපිට දීලම බලන්න ඕනේ
ඒක බලන්න. හොඳයි. බොහොම ස්තුතියි අපත් සමග අද සංවාදයට එකතු වුණාට කේඩී ලාල්කාන්ත මහත්මයා. බොහොම හරවත් රසවත් සාකච්ඡාවක් තමයි අපි පැවැත්වුවේ. ඇත්තටම කේඩී ලාල්කාන්ත මහත්මයා මේ දේශපාලන මණ්ඩලයේ සභිකයෙක් කියලා කිව්වට එතුමා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් විදිහට සිටියා. අමාත්‍යවරයෙක් විදිහට වැඩ කටයුතු කරා. අපි ඔබතුමාලගේ නිහතමානීත්වය පිළිබඳව බොහොම ප්‍රශංසා කරනවා. ඔවුන්ගේ ඉල්ලීම තමයි ජාතික ජනබල වේගයට දීලා බලන්න. ජනතාව වන ඔබ අතේ තමයි මේ තීන්දුව තිබෙන්නේ. අපට ශ්‍රී ලාංකේය වශයෙන් අවශ්‍ය අප බලාපොරොත්තු වෙන ප්‍රජාතන්ත්‍රවාදී සියලු ශ්‍රී ලාංකිකයන්ට හොඳින් ඉන්නට පුළුවන් රටක් බිහි කරගන්නට අප මොන පක්ෂයේ මොන මත දරුවත් අවසානයේදී අපට අවශ්‍ය අපට නිමහල් මිනිසුන් ලෙස ජීවත් වෙන්නට පුළුවන් රටක් නිර්මාණය කරගන්නට ඒ නිර්මාණය කර ගැනීමට අප දරන උත්සාහයේදී තමුන්නාන්සලා වැනි පුද්ගලයන්ට තමුන්නාන්සලා වැනි සංවිධාන සන්ධානවලට නායකත්වයේ ලබා දීමට හැකි වේවායි යන ප්‍රාර්ථනාව ඇතුව මම දැන් ඔබගෙන් සමු ගන්නවා. ඒ වගේම මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මා ස්තුතිවන්ත වෙනවා. සෑමදාම සෑම බ්‍රහස්පතින්දා දිනයකම සුපුරුදු පරිදි මේ විදිහට අපත් සමග පුරා පැය දෙකක් සම්බන්ධ වීම සම්බන්ධයෙන් සුබ රාත්‍රියක්.